අයිබෝවන් සුබ උදෑසනක්. අද ඔක්තෝබර් මාසේ 25 වෙනිදා. ඉතින් ඉරිදා අයිබෝවන් ආරම්භ කරන්නටයි මේ විදිහට අපි සූදානම් වෙන්නේ. දැන් වන විට මේ වන විට මුළු ලෝකයේම කතා කරන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා COVID-19 රෝගී තත්ත්වය. ලෝකයේ දිහා බැලුවොත් මේ වන විට රෝගීන් මිලියන 42කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 111 ඉක්මවල ගිහිලා තිබෙනවා. දෙවැන්ත රාජ්‍යයන් වන ඇමරිකාව වගේ රටවල් නිරුත්තර වෙලා තිබෙනවා මේ COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ. ඒ වගේම අසල්වැසි ඉන්දියාව මේ වන විට අසරණ භාවයට පත් වෙලා ඉනවා. ශ්‍රී ලංකාව දිහා බැලුවොත් ලංකාවේ මේ වන විට 7000කට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම මරණ 15ක් වාර්තා වෙලා තිබෙනවා මේ වන විට. ඩිලන් බය වෙලාද ඉන්නේ? මං හිතන්නේ අපි හැමෝම ටිකක් තිගැස්මකින් ඉන්නේ. ලංකාව විදිහට මේ වෙනකොට අපි COVID-19 මේ වසංගතයට මුහුණ දෙද්දී රෝගීන් ප්‍රමාණය යම් විදිහකට වැඩි වෙනවා. මෙතනදි ලක්මාලි මේ මෙහෙම වැඩිවීමත් එක්ක විටින් විට අපි සමහර විට එකිනෙකාට චෝදනා කරගන්නවා. නමුත් වගකීම සහ වගවීම හරි හැටි තිබෙනවා නම් මං හිතන්නේ මේ ප්‍රශ්නේ ක්‍රමක්‍රමයෙන් සමනය කරගන්න අපට පුළුවන්. අපට වගකීමක් තියෙනවා. සෞඛ්‍යාංශ ඒ වගකීම ඉෂ්ට කරනවා, ආරක්ෂකාංශ ඒ වගකීම ඉෂ්ට කරනවා. මෙහෙම වෙද්දී මහා ජනතාව විදිහට අපි අපේ වගකීම් හරියට ඉෂ්ට කළොත් බය වෙන්නේ නැතුව මුහුණ දෙන්න පුළුවන් මේ එකට. හොඳයි. බය වෙන්නේ නැතුව මේ රෝගී තත්ත්වයට මුහුණ දෙන්නට අපි සූදානම්ද? අපි දන්නවා ඔබ යම් කිසි ආකාරයක බියකට පත් වෙලා ඉන්නේ මේ වෙන විට. බැරි වෙලාවත් මම මේ කියන්නේ බැරි වෙලාවත් මේ රෝගය අපට වැළඳුනොත් අපි වෙනුවෙන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොයි විදිහ සේවාවක්ද සපයන්නේ. ඔබ ඒ පිළිබඳව මේ වෙන විට හිතනවා කියන අපි දන්නවා. ඉතින් ඒ නිසාම අද දවසේදී අපි සූදානම් කතා කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොයි විදිහ සූදානමක්ද තිබෙන්නේ මේ COVID-19 මේ වෙන විට හිස ඔසවා තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් කියන කාරණාව. ඒ සඳහා අද ඉරිදායිබුවන් වෙත අපි බොහොම ආදරයෙන් කැඳවනවා සෞඛ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් අතිරේක ලේකම් වෛද්‍ය සේවා සුනිල් ද අල්විස් වෛද්‍යතුමන් ආයිබුවන් ඔබතුමන්ට. ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා ලාල් පනාපිටිය වෛද්‍යතුමන් ආයිබුවන් ඔබතුමන්ට. ආයිබුවන් කියලා ඔබ දෙපළව පිළිගන්න අතර වාරයේදී දැන් අර මම හඳුන්වා දීමේදී කිව්වා වෛද්‍යතුමනි අපේ රටේ ජනතාවද යම් කිසි ආකාරයක කිසියම් ආකාරයක තිගැස්මකින් ඉන්නවා මේ රෝගී තත්ත්වේ මට වැළඳුනොත් එහෙම කොයි වගේ සූදානමක්ද තිබෙන්නේ මං වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කාරණාව. මම ඔබතුමාගෙන් ඒ ප්‍රශ්නෙම අහන්න කැමතියි. කොයි විදිහේ සූදානමක්ද මේ වෙන විට තියෙන්නේ? ඉතාමත් හොඳ ප්‍රවේශයක්. ඇතරම මේ අභියෝගයක් කිලිවෙලා සලකන්න පුළුවන් විශාල සෞඛ්‍ය ශාස්ත්‍රයට විතරක් නෙමෙයි රටටම. ඒ වගේම මෑත කාලයේදී මේ අපි දන්නා පහුගිය දශක 3-4 ඇතුළත හැමකෙදීම අපි සම්බන්ධ වෙලා හිටපු නිසා ලැබිච්ච ලොකුම අභියෝගය කියලා කියන්නත් පුළුවනි. දැන් හැම සෞඛ්‍ය අභියෝගයකටම මෙතෙක් කල් අපි ඉතාමත්ම සාර්ථක මුහුණ දීලා තියෙනවා. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේම අපි ආපු හැම රැල්ලකදීම හැම ව්‍යසනයකදීම සෞඛ්‍ය අංශය තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ජනතාව අපේ ශ්‍රී ලංකේ ජනතාව අපි යම්කිසි සෞඛ්‍ය මට්ටමින් විසියම් තැනක ඉන්නේ, ලෝකෙ පිළිගත් තැනක ඉන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ සූදානමක් එක්ක අපිට හැකියාවක් තියෙනවා මෙම කෝවිඩ් වසංගතයටත් අපි මුහුණ දෙන්න හැකියාව තියෙනවා. ඒකට අවශ්‍ය ශක්තිය තියෙනවා. ඒකට අවශ්‍ය නායකත්වය, කැපවීම, මඟ පෙන්වීම තියෙනවා. ඒ වගේම අවශ්‍ය සහයෝගයක් තියෙනවා ඔබ ඇතුළු. දැන් අපි ගත්තොත් එහෙම සෞඛ්‍ය අංශයේ සූදානම් කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යුහයත් එක්ක සම්බන්ධයි. දැන් අපි රෝග ශක්තිමත් රෝග ප්‍රතිකාර සේවාවක් තියෙනවා. ප්‍රතිකාර සේවාව තියෙන්නේ රෝගීන් සහ ඒ රෝගීන් යයි සැකසහිත පුද්ගලයන්ව අපි කොහොමද රැකවරණය දෙන්නේ ප්‍රතිකාර කරන්න කියන එක. ඊළඟට තියෙන්නේ රෝග නිවාරණ සේවාවන් කියන එක. රෝග නිවාරණ සේවාවන් සහ රෝග වැළැක්වීමේ සේවාවන්, ඒ වගේම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්. ඒ වගේම යම් සෞඛ්‍ය නීති රීති අපි අනුගමනය කරන්න සිද්ධ වෙනවා, ඒවා අපිට ස්ථාපිත කරන්න වෙනවා සමාජයේ. ඒ කාරණා ටික ඔක්කොම එක ගොඩේ එකට අපි ගොන්නක් විදිහට කටයුතු කරමින් ඉටු කරමින් ඉන්නවා. පළමුවෙන් ගත්තොත් එහෙම අපි ප්‍රතිකාර සේවාවන් වලට අපි හැමදාම සූදානම් වෙලා හිටියේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මූලික වශයෙන් අපේ වෛද්‍යවරු ඉන්නවා, හෙද කාර්ය මණ්ඩලය ඉන්නවා,
एमएलटी वगे कट्टीन पामदीसलो ये अवश्य कार्य मंडल इन्नो एक लक्ष हतलिस दाक कार्य मंडल लंकावे सौख्य कार्य मंडल इति अद अभी कियाणे बहुम सतोषे मे कार्य सदा अभी एक लक्ष हतलिस दहें समाह लक्ष्य आसन प्रमाण मे कार्येट अभी युदोलती है एक अति विशाल संख्या वाक इवागेम रोहल मे कार्य सदा म वैद्यपना पीट मेक पेहदील कराई मुखे विषय निशा मे कार्य बार इन निशा अभी रोहल विशी अटक पवन विशी अटक पवन सुदाम कलती मे कार्यट ये राे मे अभी मेके दी अवधानीय मुखर तवादेकट मे रोगीन गत्ता विविध परासोल इन गबिनी मऊर इंड पुलवा दर्वाण पुलवा इवागेम विविध तवत् सांकुलता तेन निदंगत रोगतत्वन तेन पुलवांग अभी वेन वेनम सलकल गबिनी मऊर को प्रतिकार करण स्थान वेन महादुर्गण तेन लदर्वांट दर्वांट प्रतिकार करण स्थान वेन महादुर्गण तेन इवागेम दड़ सत्कार इव अवश्य पद सूदन करलती उपकरण सह कारणमंडले सहितव सह एक अवश्य परिचय एक अवश्य कुशलताव्यान एक्कम इवागेम रोहल सूदन किरीमकियान मे रोहल तीयने के वितरा मे रोहल लट अवश्य धनुम लबादी लेन मे वगे अवस्थावकदी विशेष मे कोविड वसांगते तत्कदी रोहल तुल कलना करने कोहम कराने कोहमद किए कोहमद रोगी के अतुलात्त विलावेदला पवत्वागन अन्े रोगिन्न एवतर अग्निमे ये अतर तुर अभी सिद्धवेन तमंग अपे कार्यमंडली तारक्षागर गांड ये आट अवश्यवेन पुहुनु सह उपकरण अदीन देवाल ये देवाल टीक लंकावे वेडिम रोगीन प्रमाण वारे समाजे गटल रोहल तीन ओनम रोहल मेसंधा वेन्नुनु रोहल कोपमन प्रमाण सुदान प्रमाण रोगीन वेडिट मोहन दिन रोहल प्रमाण सुदान ओ महिताने मंग एगेन कथाकरण इसम कमती दपे रटे पिच पहुगे वातावरण युद्ध वातावरण रणवीरवाण तमंगे रटवेन तमंगे जीवित परदूट तबल रट जनता आरक्षाकंड कटित कला अद दवसे अभी जनता वगेंगे तमंग वेनुन रटवेनुन तमंग आरक्षा वेन्ड गेला तमंगे जीवित परदूट दी मे ट वेनुंग तमंग वेनुंग तमंगे तमंग आरक्षा कर तत्वन सलकन कोटम अद दवसी मे सीएलम मे फैतरी व्याप्त विमलट बलफा मे सामूहिक एकत्वी सह तमंग अभी दिन मार्गोपदेशन फिलिपदी नेतु कटित किरी तमय मे मेकट हेतु ऐ थिंक अत्र महिताने मे निरोधा ने कि उन्नत अमुतु कारण अग्नि मे उबट मत गति अभी कुड़ा काले अभी गम्मल गेदरक बोवन रोग अक्ति मुनोत गेदर इसर संधान करनो ये तम निरोधा ने क्रमे मे कुहुंब कोल टीका केलल ये तो गोक्रहण टीका केलल दैनों देनो असल वैसे अंट मेन्न मे गिदर तीनो बोवन रोग मे गिदेट एंड अतिप गिदरिंग एतुलटे एंड अतिप एम आवत हेम अरे गमे अय एक लंगट यम सीमा किरीम सीधुकर लबनो अब योग्यम सूम नडपे उन्नो आदरी अभो बलगन योग्यम अपेति पिच पुराणे दलति पिच आचार करण क्रमे उन्ना अभी आयु भो अंकल आयु भो वेवाकिन क्रमे तमय तिबुने योगे मंकी योगे स्वयं विनयाक पिच जानता वकट अद नीति रीति दाल मे कटित करंड सिद्धेलाधीन मे ये तरम अभी अपिकेन नसलक इन निशातमी मे तत्व वर्धने विलाने के वेदग फलवीम कील इंडोने इतने मे गीय डिसेबर वगे कालेक गीय अवृद्धे वुहान प्रांत पटंगत मे कोरोना रोगे मे असामान्य
කොරෝනා කියන්නේ අතර මේ සාමාන්‍ය ස්වභාවික පරිසරයේ තියෙන වෛරසයක්. මේ වෛරසයේ අසාමාන්‍ය තත්ත්වයක් වර්ධනය වෙලා අසාමාන්‍ය රෝගී තත්ත්වයන් ඇති වෙන්න පටන් ගත්ත චීනයේ. එතකොට ජනවාරි මාසේ අපි මේක දැනගන්නවා. දැනගත්තාම මේ චීන ජාතික කාන්තාවක් මගින් අපේ රටට ඇතුල් වෙනවා. ඒ වෙනකොට අපි ඇත්තටම රට සූදානම් කරන්න පටන් අරගෙන තිබුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය තමයි මේ ජනතාව වෙනුවෙන් මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීම වෙනුවෙන් රෝහල් මේ සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගීම ඒ වගේම ඒක පවත්වා ගැනීම සහ මොනිටර් කිරීම මේ ඒ පිළිබඳව සොයා බැලීම තමයි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය. මේ කාර්යභාරයේදී අපි ජනවාරි මාසේ වෙනකොටත් ඒ කටයුත්තට අවශ්‍ය කරන දේවල් සැලසුම් කරලා කටයුතු කරමින් තමයි පටන් ගන්න තමයි තිබුණේ. එතකොට මාර්තු මාසයේ ඇතරම පළවෙනි රෝගියා වාර්තා වෙනකොටත් අපි අපේ රෝහල් පද්ධතිය සකස් කරලා ඉවරයි. ඒකයි අපිට කලින් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ දැන් මේ රෝගියෙක් අපේ රෝහල් පද්ධතියක කාර්යභාරයේ වෙන්නේ පළවෙනියෙන්ම මේ එන රෝගියෙකුට ගෙන් අනික් රෝගීන්ට මේ தත්ත්වය වැළඳෙන එක. එතකොට ඒ වගේම කාර්ය මණ්ඩලයට මේ රෝගී தත්ත්වය වැළඳෙන එක වළක්වන එක තමයි ප්‍රධානම වැදගත්ම කාරණේ වුනේ. ඊළඟට අපිට දෙවෙනි කාරණේ දැන් මේගොල්ලන්ට අවශ්‍ය කරන මේ කොවිඩ් රෝගීන්ට අවශ්‍ය කරන මේ ප්‍රතිකාර ක්‍රමවේදයන් හඳුන්වලා දෙන්න ඒ සඳහා අවශ්‍ය කරන ස්ථාන හඳුන්වලා දෙන්න අවශ්‍ය වුණා. ඒ වගේම සනෙලස මෙදිතුමා කිව්ව විදිහට අපි මේ කොවිඩ් රෝගීන්ගේ කොවිඩ් රෝගී තත්ත්වයන් විතරක් නෙමෙයි ඒ සමග ඇති වෙන අනිකුත් රෝගී තත්ත්වයන් සංකූලතා පිළිබඳවත් සලකලා ඒ අවශ්‍ය කරන තැන් සකස් කරන්න අපිට සිද්ධ වුණා. ඒ වගේම අපිට සිද්ධ වුණා අනිකුත් මේ සියලු දෙයක් කරන අතරේ අනිකුත් රෝගී ජනතාව කිසිම අපහසුතාවයකට පත් වෙන්නේ නැතුව ඔවුන් පිළිබඳව සලකලා ඒ අවශ්‍ය කරන මේ ප්‍රතිකාර මේ පද්ධතියේ ප්‍රතිකාර කරන වැඩපිළිවෙළවල් ඒ ලෙසම ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාරයන් ඇතුව. එතකොට ඒ වගේම රෝගී අපේ මේ කාර්ය මණ්ඩලය ඊටමත්ම මැනවින් ආරක්ෂා කරගෙන මොකද එහෙම රෝගී අපේ කාර්ය මණ්ඩලයේ රෝගී වුණොත් මේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා. අපේ රෝගී ජනතාව ඊටමත්ම අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි හැකි පමණ මේ ඊටමත්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරා. මේ කාර්යය පටන් ගන්නකොටත් අපි ඇත්තරම රෝහල් ඉස්සෙල්ලම අඳුරගත්තා. මේ මුලින්ම අපි රෝගීන් ඇත්තරම අර එන රෝගීන්ගෙන් අනිත් කොවිඩ් වැළඳුන රෝගීන්ගෙන් අනිත් රෝගීන්ට මේ රෝගිය පැතිරෙන එක වළක්වන්න අපි ක්‍රමයෙන් හඳුන්වලා දුන්නා ක්‍රමවේදයන් මේ ඒ OPD ක්ලිනික්ස් වගේ තැන්වල ට්‍රයාජ් සිස්ටම් එකක් දාලා ඒ රෝගීන්ව වෙන් කරලා තබා ගන්න වෙන් කරලා අඳුනන්න ඔවුන්ට ඒ දැනුවත් කිරීම කරලා වෙනම ස්ථානයක ඔවුන් මේ රඳවන්න සහ මේ රඳවන රෝගීන් රෝහල තුල වෙනම අයිසොලේෂන් යුනිට් එකක් වෙනම හුදකලා කිරීමේ මේ වාට්ටුවක් හෝ ස්ථානයක් සකස් කරලා අපි සකස් කරා. එතකොට ඒ විදිහට රෝහල් අපි 12කින් පටන් අරගෙන රෝහල් 28ක් දක්වා ඒ මේ කාර්යයට සූදානම් කරලා තිබුණා. අයිසොලේෂන් යුනිට් එකක් ඒ වාට්ටුවට ඇතුල් කරලා අපි සාමේ අර නියදියක් අරගෙන දවසක් ඇතුළත කොහොම හරි අපි පරීක්ෂණය කරලා පොසිටිව්ද නෙගටිව්ද කියලා අඳුරගන්න රෝගේ වැළඳිලා තියෙනවද නැද්ද කියලා අඳුරගන්න කටයුතු කරන්න අපි කටයුතු කරා. ඒ රෝහල් 28 අද දවසෙත් ක්‍රියාත්මකයි. ප්‍රධාන රෝහල් වල තියෙන මේ අයිසොලේෂන් යුනිට් ඊට අමතරව අපි ඊට පස්සේ දැනුම් දුන්නා මොකද රෝගේ ව්‍යාප්ත වෙන්න පුළුවන් හින්දා සියලුම රෝහල් වල ලොකුවට අපිට මේ අයිසොලේෂන් යුනිට් එකක කියන වාට්ටුවක්ම වෙන් කරන්න බැයි නම් ඇඳන් කීපයකින් යුක්ත ස්ථානයක් මේ හැම රෝහලකම අයිසොලේෂන් සඳහා මේ හුදල කරා කිරීම සඳහා වෙන් කරන්නයි කියලා අපි දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ රෝගීන් අඳුනා ගන්න රෝගීන් අපි වහාම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරන්න අවශ්‍යයි. එතකොට මුලින්ම අපිට තිබිච්ච මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන තමයි IDH රෝහල, මුල්ලේරියා රෝහල, ඉරණවිල අපි හදපු වෙනම විශේෂ මේ ප්‍රතිකාර මධ්‍යස්ථානේ සහ ඒ වගේම පොළොන්නරුව රෝහල ආශ්‍රිතව හදපු වැලිකන්ද මූලික රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානේ. නමුත් මෙතනින් එහාට පටන් ගන්න අපි මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක් දක්වා වර්ධනය කරලා තිබුණේ.
व्यवस्था अभी अतम मेक सार्थक मे मेडपत पुलवांगे ये सार्थक मेडपत अवस्था अभी अतरम मे रट नोमलना इतकोट सीलुद्या नोमलना अभी अनेक प्रति मध्यस्थान विशेष होमगम रोहल मुलेरिया रोहल तेल दिन रोहल अभी हिटिया मूलिक रोहल विशेषज्ञ वैद्यवर निन्नो अनेक मे कार्यमंडली विशाल प्रमाण कि सामान्य विधि अभी मे प्रति मे कटयत मेकर इट दिंड के मे तीन वातावरण अभी देख सार्थक अभी तीरने खिला ये रोहल नवत मे सामान्य पचर हिम पचर तीन अतिरत मई मे हदिशि व्यसने अभी हदिशि मे तत्ते यतिने नमूत अभी तदा तेल दिन रोहल मे गल रोहल IDH मुलेरिया मे रोहल समगम होमगम रोहला यम प्रमाणे किंग मे कटयुतर दायक तीन मेकेद अभी इट मे प्रमाण यतर मे अवस्था प्रमाणवत्नी नए इतनी सह अभी अलुते रोहल मे वेन्वे प्रति मध्यस्थान विधि गुडनगर सिद्धवना व्यंकर सिद्धवना सूदानकर सिद्धवना मगत प्रति मध्यस्थान कने मे अट सामान्य रोहल रोगी तुलकरण आगे कोविड रोगी को प्रति मध्यस्थान तुलकर बेहे ये आइसोलेशन यूनिट बेहे योट अभी ये स्थान अभी विनम विशेष फिलील सिद्धवेन मगत अनेकुत कार्यमंडल आरक्षा सह ये रोगी ओंट नोल विधिट विशेष मे यम यम स्थान व्यंकरला मे वल मे मूलिक ओ सगस्किरी करला तमाइ मे प्रति मध्यस्थान मे इधिरी करें सिद्धवेन एनी सब इक यम खाली सिद्धवेन नम इक्म सहगत अभी मे घट्युतर यमुला अथवा रोहल अभी मे मे संबंधी සගස්කරන්න පටන් ගත්තා. රජතුමනි පොඩි බාධා කරනක් දැන් ඔබතුමා සඳහන් කරපු විදිහට මේ රජයේ රෝහල් ගැන තමයි අපි කතා කරන්නේ. අපි දන්නවා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලුත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. මේ පෞද්ගලික රෝහල් වලින් කොයි විදිහේ දායකත්වයක් ලැබෙන්නේ මේ COVID-19 රෝගීන් වෙනුවෙන්? පෞද්ගලික රෝහල් ගත්තහම අපිට මේ වෙලාවේ බොහෝ වෙලාවට දායක වෙන්නේ අපි හඳුනාගත් තැන්වල PCR පරීක්ෂණ සිද්ධ කරනවා. කීපයකට රෝහල් ආයතන පහක PCR පරීක්ෂණ සිද්ධ කරනවා විශේෂයෙන්ම පෞද්ගලිකාංශයේ තමන්ගේ කැමැත්තට හෝ අපේ වෛද්‍යවරුගේ නිර්දේශය මත කරන PCR පරීක්ෂණ ඊට අමතරව ඒ අය යක්තරා ආකාරයකට අපේ දැන් මේකට සම්බන්ධ වෙලා තියෙන මූලික වශයෙන් අපේ ඇඳුළු ඇඟලුම් කර්මාන්තක සම්බන්ධ සේවක පිරිස් අපි නිර්ණායක දීලා තියෙනවා ඒ කණ්ඩායමවල ඒ සේවක කණ්ඩායමවල පරීක්ෂණ ඒ ආයතනවලින් පෞද්ගලිකංශයෙන් සිදු කරන්න ඕනේ කියලා. ඒ නිසා ඒක දැන් සිද්ධ වෙගෙන යනවා. යම්කිසි පර්සන්ට් ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට කාර්ය මණ්ඩලයේ යම් ප්‍රමාණයක් දවස ගාණ සිදු කළ යුතුයි. ඉතින් ඒක ඒගොල්ලෝ සිද්ධ කරගෙන යනවා. ඊට අමතරව අපි මේ වෙලාවේ ඒක නියාමනය කිරීමත් සිද්ධ කරනවා අපි. කොහොමද ඒ කාර්ය සිද්ධ වෙන්නේ ඒ වැ ප්‍රමිතීන් පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙනවා මොකද යම් යම් කතා බහක් සමාජයේ ඇති වෙලා තිබෙන නිසා අපි ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ අවධානයක් යොමු කළා ඉතින් ඒක තමයි අපි දැනට මූලික වශයෙන් සිද්ධ කරන්නේ ඉතින් ඉදිරියේදී ඒගොල්ලන්ගෙන් යම් යම් ඉල්ලීම් තියෙනවා මේ රෝගීන් විශේෂිත රෝගීන් එහෙම රැක බලා ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉතින් අපි ඉදිරියේදී ඒවා සලකා බලන්න සූදානම් අපේ නිර්ණායක සහ ප්‍රමිතීන් යටතේ අධීක්ෂණයේ යටතේ ඒකත් කරන්න පුළුවනි. නමුත් අපි PCR වගේ පරීක්ෂණ මට්ටම් පරීක්ෂණ සිදු කිරීම වගේ දේවල් වලට අපි ඒක පුළුල් කරන්න ඉඩ ප්‍රස්තා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. මේ ඒ අපේ අපි නැත්තම් අපි ඉංග්‍රීසියෙන් කියන quality assurance එක අපේ තත්ත්ව පරීක්ෂණ තත්ත්වයන් යටතේ එහෙම කරන්න අපි ඉඩකඩ දෙන්න සූදානම්. මං හිතන්නේ ඒගොල්ලන්ටත් දායක වෙන්න පුළුවනි මේ කාර්යයට. මොකද මේක ජාතික ව්‍යසනයක් නිසා. දැන් වෛද්‍යතුමනි දැන් සමාජයේ අපිට තව ඊළඟට තියෙන ගැටලුවක් තමයි යම් හේකින් අපි මේ රෝගියෙක්ව අපි එහෙම අවදානම් තැනකට ගිහිල්ලා PCR ටෙස්ට් එකක් අපේ කරොත් එතන සිට යම් හේකින් අපි පොසිටිව් වුණොත් කොහොමද
ඇතිවෙන ක්‍රියා මාර්ගපතුමක් වදෙන් අපිට සාමාන්‍ය රෝගීෙක් විදිහට රෝහලට ඇතුළත් කරන්නත් බෑ. එහෙම වුණොත් මොන වගේ ක්‍රියාපටිපාටියක්ද සිද්ධ වෙන්නේ? අපි ඒක දැනගෙන ඉන්න එක වටිනවා. මොකක්ද අපිට වෙන්නේ කියලා. අනිත් එක PCR ටෙස්ට් එකක් කරලා පරීක්ෂණයක් කරලා මේ ප්‍රතිඵල ලැබෙන්නත් දින කිහිපයක් ගත වෙනවා මේ තාම වෙනකන්. ඉතින් සමහර විට ඉස්සරහදී ඊට වඩා ඉක්මනට අපේ PCR ටෙස්ට් කරන්න පුළුවන් හැකි වෙන මට්ටමකට එන්න පුළුවන්. මොකද පුවත්පත්වලත් සඳහන් වෙලා තිබෙන විනාඩි 20කින් වගේ PCR ටෙස්ට් එකක ප්‍රතිඵල ලබා දෙන්නට පුළුවන් මැෂින් එකක් ගේනවා ඔය වගේ දේවල්. නමුත් කොහොම වුණත් තාම තත්ත්වයේ තියෙන්නේ දවස් කිහිපයක් ගත වෙනවා මේ PCR ටෙස්ට් එකක මේ ප්‍රතිඵල එන්න. මේ දින කිහිපය ඇතුළත රෝගියා කොයි විදිහටද හැසිරිය යුත්තේ? ඒක ගැටලුවක්. ඒ වගේම ඒක අපේ වගකීමක් බවට මේ වෙන විට පත් වෙලා තියෙනවා. දැන් අපි ඉතාමත් වැදගත් කාරණයක්. මොකද PCR කියන එක ටෙස්ට් එකට යම් කිසි කාලයක් ගත වෙනවා. පැය කීපයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ කාලය තුළ ඒ වගේම ඒකේ ප්‍රතිඵල නිකුත් කරන්න තවත් කාලයක් ගත වෙන්න පුළුවන්. මොකද ටෙස්ට් එකක් වෛද්‍ය පරීක්ෂණයක් කියලා කියන්නේ ඒකට අවශ්‍ය වෙනවා මූලික වශයෙන් වෛද්‍ය උපකරණ තාක්ෂණය, දෙවනි කාරණේ ඒකට අවශ්‍ය මිනිස් බලය සහ සන්නිවේදන ක්‍රමවේදයන්. වගේ කාරණා කීපයක් එකතු වෙනවා. ඉතින් ඔය තුළ අපේ තාක්ෂණයටම ගත වෙන යම්කිසි කාලයක් තියෙනවනේ. ඊට අමතරව මේ කටයුතු අනිකුත් සියල්ල සම්පූර්ණ කරන්න කිසියම් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ අවස්ථාවකදී අතිවිශාල ඉල්ලුමක් තියෙන එකක්. ඉල්ලුමක් කියන්නේ අපි විසින්ම නිර්මාණය කරපු ඉල්ලුමක් තියෙන. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා තියෙනවා අපි අර WHO එකෙන් කියන වගේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියන ටෙස්ටිං ටෙස්ටිං ටෙස්ටිං. හොය හොයා ගිහලා ටෙස්ටිං. ඉතින් එතකොට මේ බර දාගන්නේ අපිමයි. ඇත්තටම වැඩිපුරම අපි ඒ අවශ්‍ය තැන් වලට අවශ්‍ය ඉලක්කගත කණ්ඩායම් වලට කියලා ටෙස්ටිං කරනවා. ඊට අමතරව සමාජයේ අහඹු ලෙසත් පරීක්ෂණ පවත්වනවා. ඊට අමතරව මේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව අය විශේෂයෙන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ කියන්නේ අතිවිශාල ප්‍රමාණයක්. අපි මාර්තු මාසේ ජනවාරි මාසේ ඉඳලා ගත්තොත් එහෙම මේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණයන් විශාල සංඛ්‍යාවක් දක්වා ගෙනාවා. අපි මේ 50කින් 100කින් 200කින් වගේ පටන් අරගෙන අපි දැන් 8000ක් 9000ක් දක්වාත් යන්න පුළුවන්. ඉදිරි දවස් කීපය ඇතුළත මේ පරාසය තවත් අපි පුළුල් කරනවා. තාක්ෂණය සහ උපකරණ සහ අනික් දේවල් එකතු කරලා ඒකට සහ වඩා කාර්යක්ෂම ක්‍රමවේදයන් ඔබතුමිය කිව්වා වගේම. එතකොට දැන් මේ අතිවිශාල සාම්පල ප්‍රමාණයක් එනකොට මේ කාර්ය ගොඩ ගැහෙනවා. එහෙම තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය. එතකොට අපි ඒ කාලය තුල තමයි දැන් පොසිටිව්ද ඔබතුමගේ මේ ඔබගේ ප්‍රශ්නේ හරය තිබුණේ මේ කාලය තුල කෙනෙක්ගේ හැසිරීම. එයා ඉන්න ඕනේ කොහොමද කියන කාරණේ. මොකද එයා දන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ මෙයා පොසිටිව්ද නෙගටිව්ද කියලා. නෙගටිව් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් පොසිටිව් නම් ඒ කාලය තුල එයා තවත් කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කරනවා නම් එහි අවධානමක් තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ කියන්නේ අපි ක්‍රියාත්මක කරන්නේ ඒ හිටපු ස්ථානේ. ගෙදර නම් ගෙදර ඉන්න, බෝඩිමේ හිටියා නම් බෝඩිමේ ඉන්න. ගොඩක් ඒ කියන්නේ සංචරණය කරන්න තැන් තැන් වල ඇවිදින්න, නෑදෑගේවල් වල යන්න, බස් වල යන්න එපා. හද වෛද්‍යතුමනි, අපි තවදුරටත් සූදානම් කතා කරන්නට මේ COVID-19 රෝගී තත්ත්වයේ හමුවේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොයි විදිහේ කාර්යභාරයක්ද කරන්නේ, ඒ වගේම තමයි ඔබේ වගකීම කොයි වගේද කියලත් ඔබට පොඩි අවබෝධයක් ලබා දෙන්න අපි සූදානම්. අධිරිදායි බවන්තුලින් පුංචි විරාමයක් ගන්නවා. විරාමේ නානතුරුව අපිත් සමග යලිත් රැඳී සිටින්නට කියලා අපි ඔබට ආරාධනා කරනවා. යලිත් ඔබ ඉරිදායි බවන් සමග අපි කතා බහ කරමින් හිටියේ වෛද්‍යතුමනි, PCR පරීක්ෂණයක ප්‍රතිඵල ලැබෙන තුරු කෙනෙක් කොහොමද හැසිරෙන්න ඕන කියන කාරණාව. ඔව්, ඒක අපිට තවදුරටත් කතා කරන්න. අපි ඇත්තටම ඊටාත්ම තීරණාත්මක අවස්ථාවක් නේක. අපිටත් ඒ පුද්ගලයාටත් දැන් ගොඩක් වෙලාවට ඕනම කෙනෙකුට පොසිටිව් වෙන් වෙයිද හිතේ යටි හිතෙන් තියෙනවනේ. මට පොසිටිව් වුණොත් මොකද වෙන්නේ? පුද්ගලයා පිළිබඳ කියන කාරණේ, පවුල, එයාගේ ආර්ථිකය, බොහෝ දේවල් රඳා පවතින ওই කාරණය මත. ඒ නිසා හරි සංවේදී අපිටත්, ඒ පුද්ගලයාටත්, පවුලටත්. ඒ කාලය තුල ඒ නිසා අපි කියන්නේ ඒ හිටපු ස්ථානේ රැඳිලා ඉන්න
හැකියාවක් දුරට වෙන් වෙලා වගේ ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම කිලි හැකියාවක් තියෙනවා නම් ඒ වගේම අනිකුත් අයත් එක්ක ආශ්‍රය කිරීම සහ විවිධාකාරයට ගැටීම වගේ තැන්වලට නොයා ඉන්නවා නම් හමු වෙන තැන්වලට නොයා ඉන්නවා නම් තමයි ඒක තමයි නිර්ණායකයේ තියෙන්නේ. ඒ වගේම අපි දැන් බැරි වෙලා නෙගටිව් වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ අයියා සමාජගතයේ වෙනවා. එතකොට නමුත් පොසිටිව් වුණොත් තියෙනවා ප්‍රශ්න කීපයක් පරිණාකිනවා. පළවෙනි කාරණේ අපි එයාව රෝහල්ගත කළ යුතුයි. ගොඩක් වෙලාවට ලංකාවේ වාසනාවකට වගේ 70%කට විතර ප්‍රමාණයකට තියෙන්නේ පොසිටිව් අපි ඉංග්‍රීසියෙන් කියනවා වෛද්‍ය විද්‍යාත්මක ඇසිම්ප්ටොමැටික් කියලා. ඒ කියන්නේ රෝග ලක්ෂණ කිසිවක් නැහැ. මේ අපි ඔබ සියලු දෙනා වගේ සාමාන්‍ය මිනිස්සු. කිසිම රෝග ලක්ෂණයක් නැති. තවත් කෙනෙක් ඉන්නවා අපි කිව්වොත් එහෙම මද වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය. මද වශයෙන්. එතකොට ඒ අයට සාමාන්‍ය හෙම්බිස්සක් වගේ තියෙන්න පුළුවන්, කිඹුම් ගන්න පුළුවන්, ඔන්න ඔයගේ කුගුරු අමාරුවක් තියෙන්න පුළුවන් වගේ දේවල් තියෙන්න පුළුවන්. එතකොට එයා සමහරට විට කලින් ඒක හිතාගෙන ඉන්නත් පුළුවන්, ඒක සාමාන්‍ය හෙම්බිස්සක් ඇදුණා වගේ කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. ගෙදර ආයෙත් එහෙම හිතන්න පුළුවන්, වැඩ කරන ස්ථානයේ ආයෙත් එහෙම හිතන්න ඉඩ කඩ තිබුණා. එතකොට ඒ වගේ තියෙනකොට තමයි අපිට එයා රෝහල්ගත කිරීමේදීත් අපිට විශේෂ දේවල් කරන්න සිද්ධ වෙන්නේ. මොකද අපි රෝහල්ගත කරලා සමහල්ලාවට ඉන්නේ සාමාන්‍ය වගේ කට්ටිය. සාංකුලතා තියෙන රෝගීන් කියන ගොඩක් වෙලාවට අපිට ප්‍රතිකාරයක් කළ යුතු අය ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුයි. දැඩිම සාංකුලතා තියෙන ICU එකකට නැත්නම් දැඩි සත්කාරයක ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍යමයි ඊටත් වඩා අඩුයි. ඉතාමත්ම අඩුයි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මේ රෝග තත්වයන් භයානක තත්වයක් නෙමෙයි කියලා ඉවරලා. මොකද මේක අපිට වැදගත් වෙන්නේ මේ රෝගියාගේ අනිකුත් ලක්ෂණ. එයාගේ නිදන්ගත රෝග තත්වයන් තියෙනවද? එයාගේ ඥානවල තියෙන තත්වයන්, ඒ වගේම ප්‍රතිශක්තිය පිළිබඳ කතාවක් එක ඇතුළේ තියෙනවා. ඒ දෙක ඒවා ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙනවා. සම්බන්ධ වෙලා තමයි අවසාන ප්‍රතිඵලය මොකද්ද කියන එක තීරණය වෙන්නේ. මොකද මේක වෛරස් රෝගයක් නිසා ප්‍රතිකාරවල කාර්යභාරයේ යම් මට්ටමක සීමා වෙනවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා යාව රෝහල්ගත කරන්න. ඒ අපේ රෝහල්ගත කිරීමේදී නිශ්චිත ක්‍රියාවලියක් තියෙනවා. අපි ගිලන් රත වල ගෙනහිල්ලා විශේෂයෙන්ම අපේ ගිලන් රත සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති ගිලන් රතත් ඒ වගේම මේ අවස්ථාවේ අපි යොදාගෙන තියෙනවා සුවසැරිය. සුවසැරිය මේ ගිලන් රතත් මේ කාර්යයට ඉතා ඉහළින්ම දායක වෙනවා. ඊළඟට තියෙන්නේ යා රෝහල්ගත කරලා පස්සේ එයා ආශ්‍රය කරපු පළමු ආශ්‍රිතයන් ටික. ඒ අය කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. ඒකට අපිට ඒකටත් අපිට යොදා ගන්න වෙනවා ක්‍රමවේදයක්. මොකද ඒ අයට ඒ කාලය තුලම සහ ඊට කලින් යම් ආකාරයකට රෝගය වෛරසයේ සම්ප්‍රේෂණය වෙලා තියෙන්න පුළුවනි. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ අය නිරෝධායන මධ්‍යස්ථන කාර්ය යොමු කරන්න. ඒකට අපිට සහය දෙනවා ත්‍රිවිධ හමුදාවන්, පොලිසිය වගේ ආයතන, ඒ වගේම අපේ මහජන පරීක්ෂක මහත්තුරු ඒගොල්ලෝ එතෙන්ට යොමු කරනවා. එතෙන්දිත් අපි නිකන් ඉන්නේ නැහැ. අපි ඒ අයව එතෙන්දිත් පරීක්ෂාවට ලක් කරනවා. මේ නිරෝධායනය කරන අයවත් එයාටත් PCR කරනවා කිසියම් කාලාන්තරයන් ඇතුළත. එහෙම කරනකොට අපිට ගොඩක් සමහර වෙලාවට අපිට ඒ අය සාමාන්‍යයෙන් දවස් 14ක් ඉඳලා ඉවරලා ගෙදර යන්න පුළුවනේ. ගෙදර කියන්නේ ආයි ගෙදරට යන්න ගිහිල්ලා ඉවරලා ඒ නිරෝධායනය කටයුතු සම්බන්ධ ඉදික දිගට ගෙනියන්න පුළුවනේ. නමුත් එහෙම නොවේ නම් එයා එතෙන්දි පොසිටිව් වුණොත් එහෙම අපිට සිද්ධ වෙනවා එයාව රෝහල්ගත කරන්න. මොකද නමුත් මොකද එතනත් එයා රෝගයේ බෝ කිරීමේ හැකියාවක් තියෙන නිසා. එකම දේ තියෙන්නේ ඒක කිසියම් අපේ ගෲප් එකක් විදිහට ඉන්නේ. ඉතින් ඒ නිසා යම් ආකාරයකට එකිනෙකාට පැතිරෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් බොහෝ වෙලාවට ඒක අවස්ථාව ඒ තරම් විශාල ප්‍රමාණයකින් අපිට දකින්න තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී අපි PCR කරලා පරීක්ෂණ කරලා ඒ වගේම විවිධ අපි උණ බලලා එයාගේ සිම්ප්ට මොනවද, රෝග ලක්ෂණ තියෙන්නේ මොනවද කියන එක බලන එක ගැන අවධානයෙන් ඉන්න නිසා අපිට පුළුවන් වෙනවා මේ නිරෝධායන කාලය තුල අපිට එයාවත් අනිකුත් සමාජියත්
ආරක්ෂා කර ගන්න හැකි ඉක්මනින් දෙක තමයි මේ මේක මේක ඇත්තටම ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ එකට 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 බැඳිච්ච ක්‍රියාවලියක් මේ හැම පීවරක්ම ඉතාමත්ම වැදගත් සෞඛ්‍ය විද්‍යාත්මක පැත්තක වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් ගත්තාම ඊට පස්සේ සමාජයේ වැදගත්කමක් තියෙනවා සමාජීය වැදගත්කමක් තියෙනවා අන්න එතෙන්දි තමයි අපිට ඔබගේ සහ සමාජයේ සහයෝගය අවශ්‍ය වෙන්නේ අපි ආශ්‍රිතයෙක් නම් අපි ඒක කියන්නේ පැකිලෙන්න හොඳ නැහැ අනිත් එක රෝගී පොසිටිව් වෙන එකනත් එයා කියනවා නම් මම අහවල් තැනට ගියා මම අහවල්ලාත් එක්ක ආශ්‍රය කරයි කියලා වෙලා කියන එක තමයි මේ වෙලාවේ තියෙන සමාජයේ වගකීම තමන් සම්බන්ධයකටත් වඩා තමගේ ආශ්‍රිතයන් ආරක්ෂා කරන්නත් එයාගේ අභ්‍යන්තරයේ තිබිය යුතුයි වගකීම කියන හැඟීම මම හිතන්නේ ඒක තමයි අපි මේ වෙලාවේ අවධානය යොමු කරන්න ඕනේ නැත්නම් කිහිතෙන්න පුළුවන් මට හැදුනම් අනිකත් හැදුනම් මොකද කීටි කරලා හිතෙන්න එහෙම පරිකල්පනාවකුත් සිද්ධ වෙන්න පුළුවන් කියන්නේ කිහිතේ ඈ ඉතින් ඒක අපි ඈ ඒ කාරණේ නැතුව අපි ස්වයංව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරනවා නම් නැත්නම් කියනවා නම් අවංක වෙනවා නම් තමටත් රටටත් සමාජයටත් පවුලටත් අවංක වෙනවා නම් මම හිතන්නේ මේක වඩා පහසු වෙයි සෞඛ්‍යංශ වලට මේ රටට පහසු වෙයි මේ අපේ රටේ මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එමට අනිකුත් සියලු මාංශ මේ දේවල් කරද්දි මම හිතන්නේ සමාජ විදිහට අපිට තියෙන ඔය වගේ මිස්ටර් කරන්න විතරයි ඒක ඉෂ්ට කරා නම් මේක පාලනය කරගන්න පාලනය කරන්න පුළුවන් ඒක ඉතින් ඇත්තටම අපි තීරුම් ගත්තා නම් ඇයි මේ සේරම දේවල් කරන්නේ රෝගියෙක් හමු වුණාම රෝහලකට ඇතුල් කරනවා එයාට සිම්ප්ටම්ස් රෝග ලක්ෂණ පෙන්වු කරත් නැතත් ඒ වගේම අපි ඒ ළඟ ආශ්‍රිතයන් හොයාගෙන අපි කොරන්ටයින් කරනවා මේ සියල්ලකටම විශාල වියදමක් අපි රජ නොමිලේනේ සේරම දේවල් කරන්නේ. ඉතින් මේ විශාල පිරිවැයක් දරන සිද්ධ වෙනවා. මේ සියලුම දෙයක් කරන්නේ මේ රෝගීන්ගෙන් සහ ඒ ළඟ ආශ්‍රිතයන්ගෙන් හැදීමට හැකියාව තියෙන සමාජයට මේ රෝගයේ පැතිරෙන එක වළක්වන්න තමයි මේ කරන්නේ. ඒක තේරුම් ගත්ත නම් ඇත්තරම මේ හැම අවස්ථාවකදීම ඒ තමන් වෙතින් ලැබිය යුතු සහයෝගය නොමදව ලැබෙයි කියලා හිතනවා. ඉතින් ඒ වගේම තමයි අද දැන් අර රෝගියෙක්ව රෝහලක රෝග ලක්ෂණ පෙන්වුම් කරාද නැද්ද කියන එක සලකන්නේ නැතුව රෝගියෙක් නම් රෝහලක ප්‍රතිකාර කළ යුතුයි කියන එක තමයි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි අර මං කිව්වේ ඉස්සෙල්ලත් රෝගීලා මේ ඒ ප්‍රතිකාර මධ්‍යස්ථාන අද දවසට 28ක් දැනට සකස් කරලා තියෙනවා. ඇතරම තව 30කට අධික ප්‍රමාණයක් සූදානම් කිරීමෙන් පවතිනවා. ඒ වගේම හෙල්ත් නෝන අපි ට්‍රේනින් සෙන්ටර්ස් වගේ දේවලුත් අරගෙන අපි කන්වර්ට් කරනවා මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන විදිහට. මොකද දැන් අපි ඒ අවස්ථාවේදී දැන් කලින් නම් අපි අරගත්තේ මේ ප්‍රධාන රෝහල්. නමුත් මේ අවස්ථාවේදී අපි මේ ප්‍රධාන රෝහල් මේ සඳහා යොදා ගන්න නැතුව මොකද සාමාන්‍ය රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන එකට බාධාවක් කරන්නේ නැතුව අපි පරයන්ත රෝහල් ඵලාත් බලද රෝහල් මේ සඳහා සකස් කරමින් පවතිනවා. තවත් ඇඳන් විශාල ප්‍රමාණයකින් යුක්තව දවසින් දවස පද්ධතියට මේ රෝහල් ප්‍රතිකාර මධ්‍යස්ථාන එකතු වෙමින් පවතිනවා. තවත් පහසුකම් එකතු වෙමින් පවතිනවා සෞඛ්‍ය සේවය. මම ඒකට තව උණ පූර්ණයක් එකතු කරනවා නම් ඒ අපේ ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තියත් එක්ක බැඳිලා තියෙන්නේ. දැන් සමහර අපි දියුණුවයි සම්මත රටවල් වල පවා ওই කාර්යය ওই විදිහට කරන්නේ නැහැ. ওই කරන්ටයින් කියන මේ යාන්ත්‍රණය හෝ එහෙමත් නැත්නම් සියලු පොසිටිව් ලෙඩ්ඩු රෝහල් ගත කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයට යලා කරනවා කියන කාර්යයක් නැහැ එහෙමම. අපි ඒක වගකීම ගත්තා. ඒ මං හිතන්නේ අපේ අපේ තියෙන රටේ සංස්කෘතියත් එක්කම තියෙන දෙයක් අපේ සම්ප්‍රදායක් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට රටට වෙනත් රටවල් වල මේ වැඩිහිටි පරම්පරාව නැති වුණාට ප්‍රශ්නයක් නැහැ කියනවා වගේ අපිට දැනුණා එහෙම නොවෙන්න පුළුවන් සමහර විට. නමුත් ලංකාව ඇතුළත අපි දැක්ක හැම රෝගියෙකුටම එක හා සමානව අවධානය යොමු කරනවා. ඒ වගේම දැන් බලන්න දැන් අපි දැන් සමහර රටවල් කිව්වේ පොසිටිව් නම් ගෙදර ඉන්න කිසියම් ආකාරයක රෝග ලක්ෂණ සාංකූලතාවයක් ඇති වෙනවා නම් විතරක් අපිට කතා කරන්න කියලා. මේ අපිට වඩා ශක්තිමත් ආර්ථිකයන් තියෙන රටවල් වල. නමුත් මෙහිදී අපි සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඒ කියන්නේ රජයේ ප්‍රතිපත්තිය ගරු ජනාධිපතිතුමාගේ සෞඛ්‍ය අමාත්‍යමේගේ ඒ වගේම අපේ පරිපාලන නායකත්වය
වගේම මිනිසුන්ගේ සාමාන්‍ය කැඟීමක් තියෙනවා අපිට ලෙඩ වුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් බලාගත යුතුයි කියන එක වගේම හැඟීමක් තියෙනවා ඒ නිසාම තමයි සෞඛ්‍ය වෙනුවෙන් ඒගොල්ලෝ පෙනී හිටින්නේ හැමතිස්සෙම ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ වගකීම වගේම අපි දෙපැත්තටම මේ වගකීම බෙදාගත්තොත් හොඳයි ඒ වගේම අපි මාධ්‍ය අයිති විශිෂ්ට සේවාවක් කළා මේ අවස්ථාවේදී ඇතර මේ ගුවන් කාලය කියන එකට වටිනාකමක් තියෙනවා ඒ වටිනාකම මේ රටේ යහපත සඳහා සෞඛ්‍ය සේවය සඳහා මිනිසුන්ගේ යහපත සඳහා යොමු කිරීම අති විශාල වැදගත් මොකද සමහරවිට අපි කියන දේ වඩා ආකර්ෂණීය ලෙස අපි වෛද්‍යවරුන් සහ තාක්ෂණික කට්ටිය එයා කියන්නේ නිකන් ඒක තුල සීමාව තුල ඒක වඩාත් ආකර්ෂණීය ලෙස සමාජගත කිරීමේ අවශ්‍යතාවය නැත්නම් ඒ හැකියාව තියෙන්නේ මාධ්‍යවලට ඒ නිසා ඔබගෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කාර්ය තවදුරටත් ගෙනියන්න මේ අපි මුලින්දම කිව්වා වගේ මේ 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 ඔබතුමා කිව්වා වගේ මේක ක්‍රියාවලියක් මේ ක්‍රියාවලිය ඇතුලේ අපි හැමෝම වගකීම් ඉෂ්ට කරොත් තමයි අපිට මේක සමනය කරගන්න පුළුවන් වෙන්නේ පනාපිටිය වෛද්‍යතුමනි දැන් තවත් සමාජයේ තියෙන කතා බහක් එහෙම නැත්නම් පොඩි බීතියක් තියෙනවා ICU beds පොඩ්ඩයි අපිට තියෙන්නේ ඒ ටික නැති වුණොත් හරි ප්‍රශ්නයක් එහෙම එහෙම බීතියක් ඇති කරගන්න ඕනේ ඇත්තටම මෙහෙම ICU bed ප්‍රමාණයත් එක්ක මේක සම්බන්ධයක් තියෙනවද එහෙම ගැටලුවක් එනවා ඔව් සාමාන්‍යයෙන් අපිට විදේශයන් හිති විච අධ්‍යක්ීමත් එක්කලා අපි දැක්කා ඒ රටවල මේ සාමාන්‍ය රෝගී සංඛ්‍යාවෙන් 5%ක පමණ ප්‍රමාණයකට මේ දැඩි සත්කාර සේවාවන් අවශ්‍ය වෙනවයි කියන එක තමයි අපි දැකේ. ඒ සඳහා අපි සූදානම් වුණා. ඇත්තරම රට තුල තියෙනවා ICU beds 700කට ආසන්න සංඛ්‍යාවක්. මේවා විවිධ මේ ප්‍රතිකාරයන් සඳහා කායික රෝග සඳහා වෙන ප්‍රතිකාරයන්, හෘද රෝග වෙන ප්‍රතිකාරයන්, ශල්‍ය අවශ්‍යතාවයන් ඒ සඳහා අපි වෙන් කරලා තියෙනවා. නමුත් අපි කොවිඩ් සඳහාම වෙන් කරපු දැඩි සත්කාරය එක කියන්නේ සකස් කරලා තිබුණා, හඳුනාගෙන තිබුණා, සකස් කරා සහ දැනටත් ඒවා ඒ වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. ඉතින් මේ තියෙන වැදන් ප්‍රමාණය ඇතරම අපිට සාමාන්‍ය රෝගීන් 2000කගේ 5%ක ප්‍රමාණයකට වුණත් ඇති වෙනවා. ඉතින් ඒ නිසා නමුත් අපේ රටේ අපි දැක්කා ඒ සංකූලතාවයෙන් අවමයි. මියගිය රෝගීන් වුණත් ඇතරම සමහර වෙලාවට පසුගිය දවසක මේ කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තේ හાર્ට් ඇටැක් එකක් හැදිලා මේ රෝහල් ගත වෙලා ඒකට ප්‍රතිකාර ගන්න අවශ්‍යතාවය තමයි. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ කොවිඩ් නිසාම සිදුවෙච්ච මරණයි කියලා අපිට සමහර ඒවා සඳහන් කරන්න බෑ. ඉතින් කොහොම නමුත් මේ තිබුණේ සංකූලතාවයන් එක්කලා ඇති වෙච්ච තාවෙන්. නමුත් ඉතින් අර සාමාන්‍ය සමාජයකට ව්‍යාප්ත වුණොත් ඒකෙදි වයස්ගත කාණ්ඩ ඒ නිසා ඒ වගේ මේ සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි ඒ සඳහා ඇත්තටම මේ දැඩි සත්කාර ඒකක සකස් කරලා තියෙනවා. ඒ වගේ මේ සඳහා අවශ්‍ය වුණොත් අපිට ශල්‍ය කටයුතු සඳහා වෙන් කරලා තියෙන දැඩි සත්කාර ඒකක යම් ප්‍රමාණයක් තියෙනවා 150කට ආසන්න සංඛ්‍යාව. ඒ මේ ICU සංඛ්‍යාවත් අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක මේ පිළිබඳ ඇත්තටම බියක් මේ ඇති කරගන්න අවශ්‍ය නැහැ. එකම දේ අපි අර තමන් පරිස්සම් වෙන එකත් තමන්ගේ පවුල්වල සිටින අර සංකූලතාවයන් තියෙන වයස්ගත අය විශේෂයෙන්ම පරිස්සම් වෙන එකත් තමයි මේ අවස්ථාවේදී ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි ඇත්තටම අර රෝගියෙක් සඳහා අපි රෝහල් විශේෂයෙන්ම සකස් කරනවා කිව්ව විතරක් නෙමෙයි විශේෂ රෝගියෙක් මේ කොවිඩ් රෝගී කියන්නේ ඇත්තටම වෙනස් වෙච්ච කෙනෙක් තමන්ගේ අනිකුත් රෝගියෙකුට නම් තමන්ගේ පවුලෙන් කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් ආහාර පාන අරගෙන ඉන්න පුළුවන් ඒ වගේ සම්බන්ධතාවයන් පවත්වා ගන්න පුළුවන් නමුත් මේ රෝගීන් කොවිඩ් රෝගීන් සුමාන දෙකක් පමණ කාලයක්වත් තමන්ගේ පවුලෙන් සමාජයෙන් බැහැර වෙලා හුදකලා වෙලා හුදකලව කියන්නේ හුදකලා නෙමේ ඇතරම රෝහල් තුන රැඳිලා ප්‍රතිකාර ගැනීමේ කටයුතු කරන්න අවශ්‍ය වෙනවා ඉතින් ඒ නිසා ඔවුන්ට අවශ්‍ය කරන සියලුම ඒ ද්‍රව්‍ය විතරක් නෙමෙයි ඒ සාමාන්‍ය රෝගී ආහාර වේලකට වඩා සුවිශේෂ වෙච්ච මේ සාමාන්‍ය මේ කෙනෙකුට අවශ්‍ය වෙන ආහාර වේල පවා ඒ වගේ මේ අවශ්‍යතාවයනොත් සකස් කරලා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ සමහර වෙලාවට යම් අඩුපාඩුවක් සිද්ධ වුණත් ඒවා දැනුම් දීමකින් අපි රෝහල් බලධාරීන්ට දැනලා තියෙනවා. ඒ සියලුම මේ අවශ්‍යතාවයන් හැකි පමණ හොඳින්
ඉටු කරලා දෙන්නයි කියලා සකස් කරලා දෙන්නයි. ඒ වගේම අපි ඇත්තටම අපි මේ සමහර බොහෝ බහුතරයක් අතිමහත් බහුතරයක් ඉන්නේ රෝග ලක්ෂණ පෙන්වුම් නොකරන සාමාන්‍යයනේ. 60%ක් පමණ රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ කියලා තමයි. එතකොට රෝහල් ගත වෙලා ඉන්න අයනොත් අතිමහත් බහුතරය ඒ වගේ අය. එතකොට අපිට යම් ඉල්ලීම් තිබුණා මේ ඒ අය රෝගීන්ගේ කැම් වේල නෙමෙයිනේ. ඒ අයට අවශ්‍ය වෙනවා විශේෂ කැම් වේලවත්. ඉතින් ඒ නිසා විශේෂ සාමාන්‍ය ආකාරයට අපි කනබුන විදියක් තියෙනවානේ. ඉතින් ඒ නිසා අපි රෝහල් බලධාරීන්ට බලය පැවරුවා. ප්‍රතිපාදන ලබා දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම මුල්දල් අමාත්‍යාංශයේ වගේ මැදිහත් වෙලා ඒ අවස්ථාවවලදී අතිරේක ප්‍රතිපාදන ලබා දුන්නා මේ ඇයට අවශ්‍ය කෑම් බීම් වලට අතිරේක දේවල් එකතු කරන්න කියලා. මොකද ඒවල් වල සාමාන්‍ය කන විදියක් තියෙනවා විශේෂම තරුණ අය. ඉතින් ඒකට සලකන්න ඕනේ. ඒ වගේම අපි සමහර තැන්වල ඔය ගිනිච්චේ සෙන්ටර්ස් වලට සහ රෝවල් වලට ඉන්න ගමම හිටපු ගමන් අරගෙන ගෙනිච්චා වගේ වගේ සිද්ධ වෙනවනේ. මම කියන්නේ මට අහන්න ඕනේ දරුවෝ අරගෙන යනකොට කොයි විදියෙ වයස සීමාවක් තියෙනවද? දරුවෙක් තනියම යවන්න බැරි දරුවෝ සමහර වෙලාවට මේ පොසිටිව් වෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ දරුවෝ වෙනුවෙන් කොයි වගේ ක්‍රියාපදියක්ද? අපි ඒ වගේ අවස්ථාවලදී වැඩිහිටියෙකුට අවස්ථාව දීලා තියෙනවා. අපේ රෝහල් වල ඒ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් වලින් යම් ප්‍රමාණයක් පිරලා තියෙන්නේ. එතරම් දරුවන්ගේ සමග සිටින අම්මලා තාත්තලා මේ එකලා මේ රඳවන්න වයස් සීමාවක් තියෙනවද එතනට? ඒ කියන්නේ මෙන්න මේ වයසෙන් අඩු අයගේ තමයි වැඩි මේ වැඩිහිටියෙකුට එන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් අපි දරුවෙක් කියන විදිහට සලකන්නේ අවුරුදු 14 16 ඒ වගේ ප්‍රමාණයක් විතර. නමුත් කුඩාම දරුවන්ට තමයි මේ වගේ. ඉතින් මොකද සාමාන්‍යයෙන් තමන්ට යම් කිසි දෙයක් තනියම කරන්න අමාරු විදිහට ඒක විවිධයට කල්පනා කරලා ඉවරලා ඉල්ලීම කරපුවාම අපි ඒකට අවස්ථාව දෙනවා. මොකද නැත්තම් ඒක නිකන් තේරෙන්නේ අමානුෂිකයි සහ දෙයක් නෙවෙයි. ඕනෙම රෝහල් ගත කිරීමේදී අපි ඒ අවස්ථාව ලබා දෙනවානේ. ඉතින් ඒ විශේෂ රෝහල් වල විශේෂ ස්ථාන සකස් කරලා තියෙනවා යාට ඉන්න. ඉතින් වෛද්‍යතුමනි, දැන් අපි ඇත්තටම අද මේ කතාබහ තුළින් අපිට දැනෙන එක දෙයක් තමයි අපි කාට හරි COVID-19 රෝගේ වැළඳුනොත් අපි අපිට කොයි විදිය සේවාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය ලැබෙන්නේ කියන ඒ ගැටලුවට මං හිතන්නේ ඔබට හොඳ පිළිතුරු රැසක් ලැබෙන්නට ඇති. නමුත් මේ පිළිතුරු මේ විදිහට තිබුණට අපිට වගකීමක් තියෙනවා මේ රෝගේ ව්‍යාප්ත නොවි පාලනය කර ගැනීම සඳහා. ඒ සඳහා කොයි විදිහේ දෙයක්ද වෛද්‍යතුමනි ඔබතුමන් ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔව්. දැන් අපි ඉතාමත්ම පැහැදිලි නිර්ණායක ඉල්ලීම් කොහොමද මේ විදිහට හැසිරෙන්නේ, කොවිඩ්ට ගත කල යුත්තේ ආරක්ෂා විය යුත්තේ කොයි ආකාරයකද කියලා වෙලා දැනුම් දීලා තියෙනවා. මම හිතන්නේ අපේ විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඒවා සමාජගත කරලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතන සහ විවිධ බහුජන සංවිධාන, ඒ වගේම රාජ්‍ය නෝන සංවිධාන, රාජ්‍ය ආයතන මේකට දායක වෙලා තියෙනවා. ඒ කාරණේ සමාජගත කරන්නේ මේ සෞඛ්‍ය අපේ තියෙනා වූ නිර්ණායකයන් සහ අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ඒකට අනුගත වෙන්න. ඒක අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම උදව්ව සෞඛ්‍ය සේවය සහ රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය තමයි මේ වෙලාවේ ඒ කාර්යයට අනුගත වෙලා ඉන්න එක. ඒ කියන්නේ අනවශ්‍ය ගමන් නවත්තන්න. යනවා නම් කොහරි යනවා නම් ඒක දැන් සාමාන්‍යයෙන් අපි සිද්ධත් තියෙනවානේ. කඩේකට ගියත් ඇඳුම් තෝරන්න ගියත් මේ සුපර් මාකට් එකට ගියත් දෙතුන් දෙනෙක් එක්ක යන්නේ. සමහර ළමයාවත් අර ට්‍රොලියේ තල්ලු කරගෙන යනවානේ. කොහොම හෝ යන කල්චර් එක, ඒ කියන්නේ සංස්කෘතියක් තියෙනවා. අපි විවිධ තැන්වලට යනකොට කණ්ඩායමක් විදිහට යනවා. විවිධරන් නෙමේ සමහරට වාහනේ පටවගෙන තව පවුල් අහල පහල ඉන්න පවුලකුත් එකතු කරගන්නවා ඒ ගමනට. යාළුවෙකුටත් කතා කරගන්නවා. ඉතින් එහෙම තමයි මේ මනුෂ්‍ය චර්යාවත් එක්ක තියෙන ගැටලුවක්. අපි ඒක කොයි දුරට මේ తాවකාලිකෝ මේක අපි මේක පුළුවන් තරමට මේ කාර්ය ඉෂ්ට කළොත් අපිට නැවතත් අපේ සාමාන්‍ය තත්ත්වයට හැකි ඉක්මනින්ම යා හැකි. අපිට අවශ්‍ය වෙන්නේ මිනිස්සු නැවතත් අපිත් ඇතුළුව. දැන් අපිටත් සීමා පැනවිලා තියෙනවා නැත්තරම සවයම් අපිවත් ගෙදරකට තවත් ගෙදරකට යන එක පව අපි සීමා කරලා තියෙනවා. මොකද අපි සෞඛ්‍ය සේවයේ ඉන්න අය. ඒක වුණා දැන් යම් කිසි ආකාරයක අපි සවයන් විනයක් පවත්වාගෙන ආයතුව තියෙනවා. සවයන් විනයක් අපි පවත්වාගෙන යනවා. මොකද දැන් සමහර වෛද්‍යවරු
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බොහොම පැහැදිලිව කියනවා මට එන්න විදිහක් නැහැ මේ මම සෞඛ්‍ය සේවකෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලෙ මම රෝගීන් හම්බ වෙන කෙනෙක් එහෙම කියන අපි දැන් මේ දවස් ටිකට මගුල් ගෙවල් ගියේම නැහැ හොඳයි ඒ වගේම ඒක තමයි අපි අපි බලාපොරොත්තු වෙන අනිත් අයත් ඒ විදිහට වෙන්න ඕනේ කියන එක ආරෝග්‍ය පරමාලාභ කියලා කියනවා අපිට තියෙන්න ඕනේ ලොකුම ලාභය විදිහට අපි සලකන්නේ නිරෝගී බව. ඉතින් ඒ නිරෝගී බව වෙනුවෙන් ඔබ කොහොමද පෙරගැසිය යුත්තේ කියලා තමයි අද දවසේදී මේ කතා කළේ. ලෝකෙටම තර්ජනයක් වෙලා තිබෙන COVID-19 වසංගතයේ හමුවේ ඔබ කොහොමද ක්‍රියා කළ යුත්තේ? ඒ වගේම ඔබ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කොයි විදිහේ පියවර රැසක්ද අරගෙන තිබෙන්නේ කියන කාරණාව ඔබට වැටහෙනට ඇති අපිත් එක්ක එකතු වෙලා හිටියනම්. එමනම් අපි සූදානම් වෛද්‍යතුමන් දෙපළට අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම තමයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා වෛද්‍ය ලාල් පනාපිටිය ඔබ දෙපළට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාර්යබහුල කාලවකවානුව කපත් සමග එකතු වීම සම්බන්ධයෙන් ජාතික නාලිකාවෙන් අපි ඔබට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එවනම් අපි ඔබට ආරාධනා කරනවා ඉරිදා අයිබෝවන් සමග රැඳී සිටින්නට කියලා. අපේ ගත සුවපත් කරන්න බෙහෙත් ඌමනයි කියලා අපි දන්නවා වගේම අපේ හිත සුවපත් කරන්න සංගීතය බොහොම ඉවහල් වෙනවා. ඉතින් ඒ හා සම්බන්ධ කාරණාවකට තමයි අපේ ඊළඟ පෑය වෙන වෙලා තිබෙන ඉරිදා අයිබෝවන් අපි ඔබට කියනවා රැඳී සිටින්නට කියලා අපි ලබා ගන්නවා පුංචි විරාමයක්. යලිත තවක් ඔබ ඉරිදා අයිබෝවන් සමග සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක්. අපි හැමෝගෙම හිත නිවන්න සංගීතයෙන් විශාල මෙහෙවරක් සිදු වෙනවා. දැන් අපි මේ රටේ තියෙන තත්ත්වේ ලෝකේ තියෙන තත්ත්වේ ගැන ඉරිදා අයිබෝවන් තලමු පැය තුල කතා කළා. මේ තියෙන තත්ත්වයන්ගෙන් අත් මිදෙන්නට පවා මේ සංගීතයෙන් කොයිතරම් දෙයක් කරන්නට පුළුවන්ද කියන කාරණාව ඔබට වැටහෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි කතා කරන්න සූදානම් වන්නේ ගිමන් හරින තොටුපලක් විය කියන සුසර වූ ගී රසෝගය ගැන. මේ ගී රසෝගය බොහොම රසාලිප්තයි. අපි හැම වෙලාවෙම දකින ආදර ගීත නොවන ගීත සමූහයක එකතුවක් තමයි මේ ගිමන් හරින තොටුපලක් විය කියලා කියන්නේ. ලක්මාලි දැන් මේ කාලවකවානුව තුල අපි පවුලට තවදුරටත් සමීප වෙලා ඉන්නේ. දරුවොත් එක්ක වැඩිහිටියොත් එක්ක දෙමව්පියන් එක්ක වැඩි වැඩියෙන් එකතු වෙනවා අපිට දැනෙනවා ඇතැම් විටක අපි නිකන් ලොකු කාලයක් තිස්සේ වෙනත් දේවල් පස්සේ හඹාගෙන ගිහිල්ලා අපිට පවුල අපේ ආදරය දෙමව්පියෝ දරුවෙක් තියෙන බැඳීම් මග හැරුණාද කියලා ඒ දේවල් හොඳට දැනෙන කාලයක් මේක මම හිතන්නේ ඒ කාලයටම ගැළපෙන ගීත නිර්මාණ රසක් එක්ක තමයි අද දවසේ අපිට මේ කතාව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ හොඳයි ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මුලින්ම අපි ඔබව හඳුනනවා සංගීත අධ්‍යක්ෂකවරයෙක් කියලා ඒ වුණාට මේ ගිමන් හරින තොටුපලේදී ගීත ගායකෙක් ගායනෙන් තමයි සහයෝගය දක්වන්නේ මේ සුසර වූ ගී රසෝගේ එකතු කරන්නට මුල ඉඳලම සහයෝගය ලබා දුන්න කෙනෙක් විදිහට මේ සමන්ත පෙරේරාව අපි මෙතනදී හඳුන්වා ගන්නවා අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා ඉරිදා අයිබෝවන් වලට ඔබව අයිබෝවන් කියලා අයිබෝවන් අයිබෝවන් ඊළඟට මේ වැඩ කටයුත්තේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා අපිත් එක්ක එකතු වෙනවා කාලයකට පස්සේ ජාතික රූපවාහිනිය අපේ මැදිරියට එකතු වෙන්නේ ඒ වගේම දැන් මේ අශේන් මංජුල අපි හඳුනන දෙන්න නමුත් ගොඩක් වෙලාවට මට දැනෙන්නේම නිකන් නිමල්ම තමයි මට විතරක් නෙමෙයි මේ අපේ මං හිතන්නේ අපේ සමාජයේ ගොඩක් දෙනෙකුට අඹ යාළුවෝ නිමල් කියන එකෙන් අශේන් මංජුලව ගලව ගන්න බැහැ ඉතින් ඒක ගලන්නේ නැහැ නේ කොහොමද කොහොම ආදරෙන් පිළිගන්නවා අයබෝන් 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 හොඳයි ලාල් ජයසිංහ මහත්මයා අපි ඔබව හඳුන්වා දෙන්නේ මෙතෙන්දී මේ ගිමන් හරින තොටුපලක් ඔබේ සංකල්පයක්. ඒ සංකල්පය හරහා තමයි මේ ගීත 16ක බොහොම අපූරු ගීත 16ක එකතුව නිර්මාණය වෙන්නේ. ඔබ තමයි මෙහි නිෂ්පාදක කටයුත්ත දරන්නේ. ඉතින් අපි ඔබතුමන්වත් බොහොම ආදරෙන් පිළිගන්නවා ඉරිදා අයිබෝවන් වලට අයිබෝවන් කියලා. අයිබෝවන්. අපි එහෙනම් කතාබහ ආරම්භ කරමු. මේ ගිමන් හරින තොටුපලක් වේ මං හිතනවා මේ ලාල් ජයසිංහ මහත්මයා ඔබතුමාගේ මේ කටයුත්තේ නිර්මාණ ඒ බීජය පැලවෙන්නේ ඔබතුමාගේ හිතේ මේක කොහොමද මේ තරම් ලොකු ගහක් වෙලා පැලුනේ අපි කතා කරමු ඔව් ඇත්තටම මේක ගොඩක් සතුටුදායක දෙයක් මගේ හිතේ ගොඩක් කාලයක් තිස්සේ තිබුණ දෙයක් මොකද රටේ අපි ගත්තට පස්සේ සමාජයෙන් බොහෝ දේවල් ඈත් වෙලා යද්දී ඒ ඈත් වෙලා යන බොහෝ දේ සමාජය තුළට නැවත ගේන්න ක්‍රමවේද තියෙනුනේ ඇත්තට සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක් ඉතින් ඒ තුළ දැක්ක දේ තමයි සමාජය යන්නේ අමුතුම තාලේ වැඩ පිළිවෙලකට. ඉතින් ඒක තුලින් සමාජයට අපිට කරන්නට තියෙන දේ හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා අහන්නට තියෙන ගීතයක්වත් අද හරි විදියට අහන්න බෑ. ඉතින් ඒ අතර තුල හැම වෙලාවකම ඇහෙන්නේ ඒකාකාරී ගෝසාවකින් යුක්ත ගීත තමයි සමාජය ඇහෙන්නේ.
ඉතින් ඒ නිසා මට දැනුණු දේ තමයි සබහා දහම තුලින් මේ සියලු දේ ගොඩනගාගෙන ආදරය සෙනෙහස කියන්නේ එක දෙයකට පමණක් සීමා වෙලාද තියෙන්නේ නැත්නම් සහෝදරත්වය තුල නැද්ද එහෙම නැත්නම් දෙමෝපියන් තුල නැද්ද එහෙම නැත්නම් සබහා දහම තුල නැද්ද මේ සියලු දේ ගොඩනැගිලා තියෙන්නේ මේ පරිසරයත් එක්ක නිසා මෙතෙන්ට සංකල්පන යෝගීත රාසියක් තමයි මගේ අදහසක් අනුව මෙතෙන්ට එකතු වෙන්නේ හොඳයි මේ ඒක තමයි මුල පටන් ගත්තේ ඔහොමයි දෙලා ඒ කියන්නේ මේ ආදරේ විතරක් නෙමෙයි අනිත් හැම දෙයක් තුලම ආදරේ ඔබ දකින්නට උත්සාහ ගන්නට ඕනේ කියලා තමයි අපි කියන්නේ අපි ගීතයක් බලලම ඉමු दस मस दरा मिलोवट पुदा किरी दी पुतुन तुरुले हुआ सिप सत पुआ सन से माउन पुद हारट से गरुवन तना पुद हारट से दरुवन तना සවිමත් දරුවන් තනුවත් කුමටද ගුණදම් නැතිනම් කුමන පලක් වේද සරුවට හැදුනත් කඳුරු ගසේ පල කුමකට මුවාගට ගැනුමට නැති සඳ කුමකට මුවාගට ගැනුමට නැති සඳ සඳෙන් ගනඳුරු නසා නෙකතරු රැසින් නොමේ ලෙසා ගුණනෙන වෙලෙන් දරුවන් තනා බෝසත් මවුන් බුදු වෙයි සදා බෝසත් මවුන් सदा दस मस दरा मिलोवट पुदा किरी दी पुतुन तुरुले हुआ सिप सत पुआ सन से माउन पुद हारट से दरुवन तना बुद हारट से दरुवन तना गुण नैन बेलेन दरुवन तना पोसत मौन बुद्वे सदा इतिन अम्मा के नेके सेने हसा टिका कपी
වෙනස් විදිහකට දකින්නට එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම අම්මගේ ආදරය පිළිබඳ ගීත අහනවා. නමුත් මේ ගීතය තුළ යම්කිසි එතනින් එහාට ගිය වෙනසක් දරුවන් හදන්නට හොඳ දරුවෙක් බිහි කරා වගේම නිරෝගී දරුවෙක් ඉන්පස්සේ දරුවව සමාජයට එකතු කරන්න අම්ම කෙනෙක් කොයිතරම් දුක් මහන්සි වෙනවද ඒ එකතු කිරීම තුළ ඇය කොයිතරම් සතුටක් ලබනවද එහෙම මතු බුදුවන්නට ප්‍රාර්ථනාවක් බවට පත් වෙනවා. ඉතින් මේ ගීතය ටීම් ජයරත්න प्रवीण गायन शिल्पिया गायनक मालिनी जयरत्म गीति लीलती नवरत्न गमगे संगीते गिमण तोटुपल क्विय मे सुसरगी रसो गीते नोम अपूर्व गीते कपी विलाव बल्ल नवत कथाभाकर अशेन उब श्रव्य दुष निर्माण अध्यक्षण मे गिमण हरिण तोटुपल क्विय ඔබ දැන් අපි ඔබ හඳුන ගන්නවා රංගන ශිල්පියෙක් විදිහට කලාකරුවෙක් විදිහට විවිධ ශාස්ත්‍රයන් තුළ මේ නිර්මාණය තුළට ඔබේ දායකත්වය කොහොමද මේ ලැබෙන්නේ එකක් මේ නිර්මාණ ශ්‍රවිදුෂක් දැක්ෂණි වගේම අපි දකින ඔබ ගීත කීපයකම පද රචනය සිද්ධ කරලා තිනු කොහොමද ඔබේ එකතුව මෙතනට එක ඔව් ඇත්තටම මේ මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ ලාලජයසිංහ මහත්මයාට මම නිර්මාණය කරපු අධ්‍යක්ෂණය කරපු නිර්මාණ දෙකක් සහ නිර්මාණයකට එතුමාගේ ICANN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගමට අනුග්‍රහකත්වය සහ නිෂ්පාදන දායකත්වය දරුවා. ඉතින් අතර මගේම රංගනය හදාරු මහින්ද ලුකුයද්දේ කියන මගේ පැත්තකින් ගෝලියෙක් එක පැත්තකින් සහෝදරෙක්. ඔව් හරහා තමයි මම අතරම ලාල් මහත්තයා හඳුනගන්නේ. ඊට පස්සේ එතුමාගේ ආයතනයේ වෙනුවෙන් මට තේමා ගීතයක් නිර්මාණය කරලා දෙන්න කිව්වා. ඉතින් මම ඒ ගීතය මගේ पदमालावेन नवरत्न गमगे संगीतवत्कर्ला सेनानायक वीरलियद्द किन ए प्रतिभापूर्ण गायनशिल्पिया गायना केरुवा ए अत्र तुरे तमाई मट लाल महत्या के मगे मेवनी अदहसक् तियेनवा मे समाजेट गिनियन्न ओने अपि मे गीत एकिन्न एक अपि करन्न उत्साह करमु कियला ए अनुव अपि गिय वसरे तमाई अत्र मे वेड कटयुत्त आरम्भ कले दैन अपि दुटु रूपरामु अत्रम मम दैन मे अपे අපට අසන්නට අපි මේ ගීත ඇල්බමේ ඉදිරිපත් කරන්නේ තව කාල සීමාවකින් මම හිතන්නේ මේ කොරෝනා තත්ත්වය යමු නොනනම් අද මෙහි DVD පටියත් අපට දකින්නට අවස්ථාව තිබුණා දැනට මෙහි අපි රූප රචනා නමයක් නිමා කරලා ඉවරයි තව 7යි තියෙන්නේ මම හිතන්නේ මේ වසර අවසාන වෙන්න පෙර අපි ඒක කොහොම හරි නිමා කරලා ලබන වසර වෙනකොට ඒ රූප රචනා එකතුවත් මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අර මෙහි බොහොම හදවතට බොහොම දැනෙන බොහොම හෘදයාංගම හිතේ කාලයක් තිස්සේ ත්‍රිපිලා තිබිච්ච ඉතින් මෙතුමාගේ අදහස මට කිව්වට පස්සේ මම එතුමාගේ තනින්න තමයි මේක බලන්න ගත්තේ ඊට පස්සේ තමයි අත්‍තර මේ නිර්මාණ අපි ගින්න එක කළේ මම බොහොම ස්තුතන්ත වෙනවා මොකද මේ කිසිම නිර්මාණයකට සමාන්ත මට කිසිම බලපෑමක් කරේ නැහැ මේ සියලුම ගායක ගායිකාවන් සංගීතඥයන් පද රචකයන් මේ රූප රචනාවට එක්ක ශිල්පීන් මේ හැමදෙනාම මට පෞද්ගලිකව මට ඒ නිදාස ලබා දුන්නා මොකද එහෙම නිෂ්පාදකවරු අත්‍තරම අඩුයි ඉතින් ඒ අවස්ථාව මට ලැබුණා ඉතින් මං හිතන්නේ සාර්ථකත්වයක් දුටුවා නම් ඒ හේතුව ඉතින් මෙතුමා තමයි හොඳයි ඒ සාර්ථකත්වයේ රහස තමයි ඔබ කිව්වේ අශේන් එතකොට දැන් මේ සමන්ත පෙරේරා කියලා කියන්නේ අපි දන්නවා සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම මේ කටයුත්තදී ඔබ ගායකයෙක් විදිහට තමයි දායකත්වය ලබා දෙන්නේ මේ කටයුත්තේ මුලින් ඉඳලා අග වෙනකම් ඔබ හිටියා කියන කාරණාව වශයෙන් එක තැනක අපිත් එක්කලා කිව්වා එතකොට මම දැනගන්න කැමතියි මේ කාරණාව ඒ කියන්නේ මේ සුසරබු ගී රසෝගේ ගිමන් හරින තොටුපලක් විය කියලා කියන්නේ සාමාන්‍ය ආදර බර ගීතවලට මිදුණු වෙනත් තේමා සහිත ගීත එකතුවක් ඔබට කොහොමද දැනෙන්නේ මේ CD තටිය මම විශ්වාස කරනවා මේක තනිකරම ආදරය සම්බන්ධව නිර්මාණය වෙච්ච ගීත තටියක් කියලා අනිවාර්යයෙන් තනිකරම මේ ආදරය තියෙන්නේ ඒ කියන්නේ දැන් අපි ආදරේ නෙමෙයි කියලා අපි මෙතන ප්‍රකාශ කරන්න අපි ඍජුවම අපි හිතනවා ආදරය කියන එක මේ දෙදෙනෙක් අතර පවතින ආදරයක් ඒ කියන්නේ ගැහණු කෙනෙක් සහ පිරිවෙනෙක් අතර තියෙන ආදරයක් කියලා. නමුත් මේ මුළු ලෝක වර්ගයාටම කරන ආදරය තමයි මෙතන තියෙන්නේ. අපි දකිනවා රාගෙන් තොර ආදරය. රාගෙන් තොර ආදරය. ඒ කියන්නේ අපි හිතමු අපි දෙමාපියන්ට ආදරය කරනවා. පරිසරයට ආදරය කරනවා. අසල්වැසියන්ට අපි ආදරය කරනවා. ඒ කියන්නේ අපි මේ සමාජය යහපත් කරන්නේ කෙසේද කියන එක තමයි මේ ගීත තැටියෙම තියෙන්නේ. සමස්ත සමාජෙම. ඉතින් මං හිතනවා මේ හරි හරිම විශේෂයි. මොකද ඇත්තටම ලාල් මහත්මයාටත් ඇත්තටම අශේන්ටත් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙවැනි සංකල්පයක් ඇති කිරීම පිළිබඳව. ඒ කියන්නේ මං හිතනවා මේක එක්තරා විදිහට මට දැනෙන දේ තමයි මේක යම්කිසි රාජ්‍ය අනුග්‍රහයක් ඇතිව සමාජගත කළ යුතු දෙයක් හැටියට මම මේක දකින්නේ. මොකද හේතුව මේ අපිට ඒක අපිට ගොඩාක් දේ අපි පාසල් අධ්‍යාපනයේ අපි අධ්‍යාපනය ගැන කතා කරොත් එහෙම අපි දන්නවා අපි දැන් වෑංකුජ විෂයමාලාවල් ටිකක් උගන්නන නමුත් මේ ඒ විෂයමාලාවල් ඉගැන්නුවාට මේ සමාජයේ ජීවත්විය යුත්තේ කෙසේද
अभी तवकन गरुकरासेद अभी गाहकुट अभी आदरीकसेद सता शिवपावट अभी आदरीकसेद मे वगैन अभी उगण मे यहाँ हेम उगण कर विषय मालाट अदाल दी वाल वेडी बच्चे समाज अद इगन ती मंगित मेक हुद तोत नो समाज मे दरु अंट हेट दवास अलुत्ति हितान हिंग हितान लेकिन यहा पत समाज गुंड मंगित मेक इतम इवाहल सांगे अद मेके रूपराम सहित समस्त निमाकर मे मे लबनवर दिन मेक इलिदन मंगित मे सील मालिका बल्ट मंगित वगकी मीन मे गीत प्रचार कर विशेषम दंग अभी बेलवत्ते दंग अदेन मे नालिकावल गीत गत्म समस्त लंका तीन नागू अन्नी सार उपाय नालिक मगत हतरी तीन मे समस्तम गत्तेम एक समाजे वेदगत गीत कुपमन प्रमाण प्रचार अब गेटीन हपी हमोम दुवाणी मे विल आरती के पसुपन दुवाणी मिथुम तिब्ब मेक नौकर लाल महत्तर मेक नौकर तम मुदल करिब नमूत मे मे यहाँ यहाँ इतना मेवन दिखाकर उत्तम गुणांग अखिलत में ममन दकी मम अतर भूम अवंक आदर कटोत्सव संबंध दयाबर सहोदरी हीरो सांधु बंधु देगुरुन गे उनु सुमहा सिहिलस लबमिन ओब सह मामिन असल वैसियान समगद सहोदर प्रेमेन मे सीमित जीवित काले बैंदी एक्व इंदिमु अभी सुदानम मेनो ए सहोदर प्रेमे पिलिबंधव अत दवसेदी मे गिमन हरण तोटुपलक वे ससुर गी रसोगे गीतयक सजीवी अत्विंदिन्नट उदेश मनोज एक्क हिरोनी हंसनी द सिल्वा एकतु वेनवा अपित एक्क ए गीते गायना करन्न sandu bandu degurunge sene has inda vinda duragamu karagare hiri hara कुमार आई दिया टीवी एक्टिंग टू
ඒකයායක ලැබුණා නොදැනීම අරුණලු නොහොම කරුණා තහරකි සඳ රැස සිහි ලස ඉරු සඳු බඳු දෙගුරුන්ගේ සෙනෙහස විඳ විඳ දුරලමු කරදර හිරිහැර අන් සතු බිමකට කුමටද අයිතිය දිවි ඇති තුරු ඉමු අපි එක යායක මේ එක යායක ඉන්න පෙරම්පුරණ සහෝදරයෙකුයි සහෝදරියෙකුගේ බොහොම අපූරු අදහස් වලක් තමයි මේ විදිහට ඇහුවේ වද රචනය මහින්ද දිසානායකයන්ගෙන් ඒ වගේම සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහන් උදේෂ් මනෝජ් සහ හිරුනි හන්සිනීද සිල්වා ගීතය ගායනා කළා හිරුනි දුව ගැනත් අපි කියමු ඔබේ දියණිය නේද ඔව් ඇත්තට මගේ දියණිය ඉතින් මගේ දියණිය මගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණ කීපයකම තේමා ගීත ගායනා කළා ඉතින් අතරම මේ නිර්මාණයටත් මොකද මේ ලාල් මහත්තයා බොහොම ඇලුම් කරා මගේ දිනේ කටහඬ ඉතින් ඒ නිසා මම මේ ගීත සමුච්චයටත් ඇයව යොදාගත්තා අතරම මේ මේ ගීතය මොකද මේ හැම නිර්මාණයකදීම මම ඇතම් ගීත රචකයන් සහ ඒ සංගීතඥයන් නිරතුරුවම ලාල් මහත්තයා සම්බන්ධ කළා මොකද මේ මෙතුමාගේ අදහසනේ එතකොට ඒ අදහස ඒ ගීත රචකයාත් එක්ක දවස් ගණන් කතා කරලා ඒ එහෙම තමයි මේ පදමාලවල ටික මොකද ලාල් මහත්තයාගේ තිබ අදහස එළියට එන්න තෝරන නිසා එහෙම කරේ ඉතින් මහින්ද සනායක කියන්නේ අපට ඉන්න බොහොම සම්පතක් ඉතින් ආචාර්ය රෝණ වීරසිංහගේ මිරු සංගීතයත් එක්ක ඒ ගීතය ඉතින් හැඩුණා කියලා හිතනවා ගීත 16ක් නිර්මාණය වෙලා තියෙනවානේ මේ සීඩී තැටියට එතකොට දැන් මේ ගීත 16 තුල විවිධ තේමාවන් තමයි තියෙන්නේ මේ තේමා හැම එකක් පිළිබඳවම ඔබ එකින් එක මේ මේ තේමාවට ගීතයක් ලියන්න ඕනේ මේකේ පද රචනය කළ යුත්තේ කවුද සංගීතවත් කරන්නට ඕනේ කවුද මේ දේවල් හැම වෙලාවෙම සාකච්ඡා මට්ටමින් ගිහිල්ලාද මේ විදිහට මේ අපූරු ගීත දාසයක් බිහිවෙන්නේ ඔව් ඇත්තටම අපි මුලින්ම යම් කාල සීමාවක් මම නිතරම මලාල් ජයසිංහ මහත්මයාගේ කාර්යාලයට ගිහින් අපි නිතරම සාකච්ඡා කළා ඒ සාකච්ඡා කළා ඊට පස්සේ මට මුලින් කිව්වා වගේ මට පුර නිදාස දුන්නානේ දැන් උදාහරණයක් දැන් ඉදිරියේදී සමන්ත ගායනා කරනවා ගීතයක් ඒ ගීතය දැන් කම්කරු දිනය වෙනුවෙන් මම ඇත්තටම ලියු ගීතයක් එතකොට මේ ගීතේට මට අවශ්‍ය වුණ ඇත්තටම බොහොම පෞර්ෂවත් මේ ගීතය ඔවුන්ගේ ජීවන ඒ අත්දැකීම් බොහොම ප්‍රබලවම ප්‍රකාශ වෙන හඩක් ගන්න. එතකොට මට එක පාටම සමන්තව මතක් වෙනවා. අර මේ වගේ මේ ගීත රචනාව කාටද යන්න ඕනේ මේ සංගීත අධ්‍යක්ෂකරයා කවුරුන්ද වෙන්න ඕනේ මේ ගීතය මේ මොන ශිල්පියා ශිල්පිනියද ගායනා කරන්න ඕනේ කියන එක අර දැන් මම අධ්‍යක්ෂකවරයෙක්ට කටයුතු කරනකොට නළුලිය තෝරනවා වගේ මට මේකත් පොඩි අත්දැකීමක් වුණා සහ අභියෝගයක් වුණා අත්දැකීමකුත් වුණා. ඉතින් මම ඉතින් නිසි පිරිස තෝරා ගත්තා කියන විශ්වාසය තියෙනවා. දැන් අර සමන්තය කලින් මතු කරා වගේ මේ ලක්මාලි දැන් මේ මේ ගායනයට තෝරගත්ත පිරිස ගත්තම අරද අපි අර කිව්ව ප්‍රේම ගීත ගැන අපි කිව්වනේ. දැන් එහෙම ගීත නෙමෙයි මේක මේ ආදරය තමයි. නමුත් අර දෙදෙනෙක් අතර ප්‍රේම ගීත නෙමෙයි. හැබැයි මේ මේ ගායන පිරිස අපි අහපු අපි කැමැතිම ප්‍රේම ගීත ගායනා කරපු පිරිස තමයි මෙතනත් ඉන්නේ. ඔව්. ඒ කියන්නේ එහෙම පිරිසක් තමයි ඔබ මේ කටයුත්තට දායක කරගන්නේ. තව දෙයක් දැන් ලාල් මහත්තයා කරපු හොඳ වැඩක් තව එකක් තියෙනවා මේ අශේන් මොන්ජුල කියන පද රචකයාව ටිකක් වැඩිපුර එළියට ගන්න එක. ඔව් මම හිතන්නේ මට ගීත කීපයක් මට හිතන්නේ මේකේ ගීත කීපයක් මම ඉතින් ලියුණා ඊට පස්සෙ මම තවත් මේ විශේෂ කීප දෙනෙක්වත් සම්බන්ධ කරගත්තා මේ ගීතයකට සඳහා දැන් ආල්මාත්ම ඇත්තටම මේ මෙවැනි නිර්මාණයක් එහෙම නැත්තම් දැන් ටිකක් ගීත නිර්මාණයක් තමයි අර අපි කිව්වා වගේ මේක නිකන් අර වේගයෙන් ඉස්සරහට යයි කියලා හිතන්නත් සමහරවිට අමාරු නමුත් එහෙම තමයි වෙන්න ඕනි එහෙම නැත්තම් වාණිජ පරමාර්ථයක් මේක ඇතුලේ ගැබ් වෙනවා කියලා අපිට හිතෙන්නෙත් නෑ ඇයි ඇත්තටම මෙහෙම දෙයක් කරන්නේ ඉතින් සාමාන්‍යයෙන් වේගයෙන් ඉස්සරහට යන ගීත නිර්මාණය වෙන්නේ ඒ කාලයත් එක්ක. නමුත් මම දැකපු දේ තමා අපි මොනවා කිව්වත් කොයි දේ කතා කළත් අපි සමාජය තුළ යම්කිසි ප්‍රාසංගික අපි තුමු තරගයකට ඉදිරිපත් වුණා කියලා. ඒ ඉදිරිපත් වෙද්දි තෝරා ගන්න ගීත කොයිතරම් තරුණ කෙනෙක් වුණත් මොන වගේ ගීත ගායනා කරත් එදා පරණ පැරණි කාලේ ගායනා කරපු අර්ථවත් ගීතයක් තෝරාගෙන තමයි ගායන ශාස්ත්‍රය ඉස්සරහට එන්නේ. අවට පස්සේ ඒක අමතක වෙලා වෙනත් වූ රටාවකට යන එක වෙනම දෙයක්. ඉතින් අර ඒ නිසා මම දන්නවා මට හිතෙනවා මේක ඇත්තටම සමාජයට හරි විදියට
ගලපල දෙන්න පුළුවන් වෙයි. මොකද මේක ගොඩක් අය ආදරෙන් වැළඳ ගන්න ඉවි හේතුව හැමෝම හොයන දෙයක්. නමුත් හමු වෙන්නේ නැති දෙයක්. ඉතින් ඒ නිසා හැම කෙනෙක් ගාවම තියෙනවා මේ හැඟීම ඇතුලේ තියෙනවා. ඒක එළියට ගන්න ක්‍රමවේදයක් තමයි සමාජයෙන් එන්නේ නැත්තේ. ඒ නිසා තමයි මට මේක හිතුනේ මේ විදිය දෙයක් නිර්මාණය කළොත් අපි ඇතුලේ සැඟවිලා තියෙන හොඳ යහගුණ ටික නැවත එළියට ගන්න පුළුවන්. ඒක වැහිලා තියෙන්නේ. ඒ වැහිච්ච දේ එළියට ගන්න නම් අපි සමාජයට යන්න අවශ්‍ය ආකාර කීපයක් තියෙනවා. ඒ කීපෙම මම සමාජයට මුසු වෙන්න උත්සාහ කරා පහුගිය කාල සීමාව තුළම. හොඳයි. සමාජයට දැනෙන යමක් කරන්නට කරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි ගිමන් හරණ තොටුපළක් විය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි එහෙනම් වෙලාව බලලා යලිත් කතා කරමු. commercial credit run naya jeevithayai rattaran හොඳයි දැන් මේ ගිමන් හරණ තොටුපළක් විය සුසර වූ ගී රසෝගයේ මේ ගීත 16න් ගීත කීයක් විතර මේ වන විට ඔබ මේ රූප නිර්මාණ කරලා තිබෙනවද රූප රචනා ඔව් ගීත 9ක් කරලා තියෙනවා ලක්මාලි මම හිතන්නේ මේ වෙනකොට නිමා වෙන්න තිබුණා මොකද මේ පසුගිය ඒ කොරෝනා රෝගී තත්ත්වය ඇති වූ අවස්ථාවේ තමයි අතර මේවා සියල්ලක්ම යම් ප්‍රමාණයකට අඩපණවීමක් වුණේ. නමුත් නැවත අපි ඉක්මනින්ම මේ මම හිතන්නේ තව සති කීපකින් වගේ ඉතුරු ගීත හතත් නිර්මාණය කරලා මටත් බොහොම කැමැත්තෙන් ඉන්නවා මොකද මේක DVD තැටියක් හැටියට එළි දක්වන්නට. ඉතින් අපේ අපේක්ෂාව හැමෝගේ මේකයි. හොඳයි ඔබේ අපේක්ෂාව ඒ විදිහටම ඉෂ්ට වෙන්නද කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රටේ තියෙන දැන් වාතාවරණය ඉක්මනින්ම නිමා වෙලා අපිට සාමාන්‍ය ජන ජීවිතයකට යන්න අවස්ථාව උදා වේවා කියන එක තමයි අපි හැම කෙනෙකුගේම ප්‍රාර්ථනාව. ඉතින් මේ ප්‍රාර්ථනාව ඇතුලේ ඔබ කරන්නට හිතාගෙන ඉන්න දේවල් සමහර විට මේ විදිහට අතරමඟ පොඩ පොඩ හිර වෙලා තියෙනවා වන්නට පුළුවන්. අපි හැමෝගෙම වගකීමක් තිබෙනවා. ඒ වගකීම හරියාකාර ඉටු කරොත් අපිට මේ දේවල් ජය ගන්නට හැකියාව තිබෙනවා කියන කාරණාව අපි මෙතනදිත් මතක් කරන්නට කැමති. එහෙනම් අපි ගීතයක් අහන සූදානම් නේද? ඔව් අපි මේ දැන් මේ ගිමන් හරණ තොටුපළක් වියනේ මේ නම් වෙන්නේ. ඒ වචන පෙළමෙන ගීතය අහන්න සූදානම් වෙනවා මේ මොහොතේ. සුමුදු සියුමැලිදැතින් මාහිස පිරිමදිනාවිට ගිමන් හරින තොටු පලක් විය සුඳුවේ ඔබ ලැබදෙන සිහිලස අතිනතගත් දාසිට ඉවසීම නොවන්නට මා පසු කර ගිය හැරවුම් අනන්තය මනස එකඟ කොට ලොව දකිනට දිරි දුන් මවගෙන් පසුව ලද හුස්ම පොද නුඹ දරුවනට සමීපව මවක හා යෙහෙළියක ලෙස හිත තුළට ගමන් කර විනිවිදව
සොයාගිය දේවතාවියේ සුවඳ සරණ සුනිමල හොවෙන් රැකෙන වාසෙම ජීවිතයද දකිනින් ඔබේ සුමුදු සියුමැලි දැතින් මාහිස පිරිමදිනාවිට ගිමන් හරින තොටු පලක් විය සුඳුරේ ඔබ ලැබදෙන සිහිලස ලොව කතරම් කුරිරු වුවත් බිරිඳගේ සෙනෙහස සියලු දේ නිවාලන්නට ශක්තිය ඇති බව අපට කියා දෙයි. ඇගේ ඉවසීම අප ඉහළටම ඔසවා තබයි. ඒ අපූරු ගීතේ ගායනයේ විශාරද අමරසිරි පීරිස් එවැගේම පද රචනයේ අශේන් මංජුලගෙන් සංගීතයේ ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ. මේ ගීතයේ ඔබේ පද රචනාවක් නිසා මම ආසයි මේ ගීතය ගැන ඔබෙන් යමක් අහන්නට අශේන්. ඔව් ඇත්තටම මේ ගීත එකතුවේදී මට ලාල් මහත්තයත් එක්ක සාකච්ඡා කරන්න හම්බුනාම මේක ඇතැම් ගීත මගේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් මම ලියුණා. මේකේ පිය සෙනෙහස ගැන කියන ගීතයක් තියෙනවා. මගේ පියා ජීවතුන් අතර නැහැ. ඉතින් ඔහු ඉන්නකොට මට මේ ආදර කරපු විදිය මට මතක් වුණා. ඉතින් ඒක මම මගේ ගීත රචනයට එක්කහු කරා. ඉතින් ඒක ජානක වික්‍රමසිංහ ගායනා කළේ. ඉතාම විශ්ලේෂ ගායනාකාර රෝහණ වීරසිංහ සංගීතවත් කළේ. ඒතර මේ ගීතයත් මම ඇත්තරම ලිව්වේ මොකද මගේ දෑබර බිරිඳ මට නිතරම මේ මගේ ජීවිත ගමනේ මට හුඟක් ශක්තියක් වුණා. ඉතින් නිර්මාණකරුවෙක් හැටියට අපේ ජීවිතේ වැටීම් නැගීම් හැම දෙයක්ම තියෙනවා. මේක ඉතින් ඇත්තටම දරා ගන්න පුළුවන් නම් කියනකොට ඒක ලොකු වටිනාකම. ඉතින් වරින් වර ඒ මට ජීවිතේ පැරණ ගිච්ච සියලු දේවල් එක්ක මට ඇයදුන ශක්තියත් එක්ක මතක් වෙනකොට පුංචි පුංචි දේවල් මම ලියලා තිබ්බා. ඊට පස්සේ මේ ගීතේ නිර්මාණ එකතු වෙනකොට මත්තර මේක පොදුවේ අප සමාජයෙන්ම ගිනන්න ඕන නිසා මම මේ විදිහට ඒකිත මේ රචනා කරා. හොඳයි, ලාල් මහත්මයාටත් කියන්න තියෙනවද යමක් මේ ගීතය ගැන? ඔව්, විශේෂයෙන් අපි දකින දේ තමයි සමාජය තුළ හැම වෙලාවකම දකින්නේ චෝදනා. ඒ චෝදනා වලින් තමයි හැමතැනක්ම පිරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ බිරිඳක් වුණාට පස්සේ කොයිතරම් කැපකිරීමක් කරනවද කියලා. ඒ කියන්නේ ගේ ඇතුළේ ඇවිද්දත් කිලෝමීටර් ගාන දවසකට ඇවිදිනවා. ඒ කරන වැඩ රාජකාරියත් එක්ක මේ සමාජය හැම වෙලාවෙම දකින්නේ වැරදි විදියට අඩුපාඩුව ගැන තමයි කතා කරන්නේ. ඒතර තමන්ට ලැබෙන ශක්තිය අපි අහලා තියෙනවා යම්කිසි පුද්ගලයෙක්ගේ සාර්ථකත්වයේ පිටුපස ගැහණියක් ඉන්නවා කියන එක. ඒක අම්ම වෙන්න පුළුවන්, සහෝදරිය වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, වෙන කවුරු හෝ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒක කොයි විදියටද මේ සමාජයට එන්න අවශ්‍ය කියන එක මම අශෙන් මහත්මත් එක්ක කතා කරා. නිතරම කතා කරපු දේත් එක මට දැනුණු දේ තමයි මේ ගීත නිර්මාණය කරද්දී, ගීත ලියද්දී මාත් එක්ක බොහොමයක් කතා වෙනවා. මොකද ඒ නිර්මාණය කරන්න යන ලියන්න යන ගීතය සමහර විට මම අදහස් දක්වනකොට ඒක නෙමෙයි, ඒක වෙනස් වෙනවා. මොකද හේතුව මට අවශ්‍ය වුණා මේක කොයිතරම් වටිනවද කියන එක සමාජයට යන්න. ඒ කියන්නේ බිරිඳගේ සෙනෙහස ආදරය මැද ඒ බිරිඳව අගය කිරීම මේ ගීතය තුළ තියෙනවා. කියන්නේ මට දෙවෙනි අම්ම වෙන්නේවා ඒ කියන කතාව එනකොට ඒ බිරිඳව අගය කරන අගය කිරීම තුලින් ලැබෙන සෙනෙහස ආදරය ගන්න අපේ සමාජයයි පෙළඹිලා නැහැ. අපි අපේක්ෂා කරනවා නම් යමක් අපි යමක් දෙන්න ඕන. ඉතින් මේ අගය කිරීම අද සමාජය තුළ ගොඩක් තුරන් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ මම හිතනවා මෙන්න මේ දේවල් සමාජගත විය යුතුයි කියලා. ඒක මොනියම් හෝ ආකාරකේ මොනියම් හෝ මාධ්‍යකේ. ඉතින් ඒ නිසා තමයි මම මේ ගීතයට මේ ගීත රාසියටම දායක වුණේ. මේ දේවල් සමාජගත වෙන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න අවශ්‍ය නිසා. මොකද මුලින්ම පෙන්නපු ගීතේ වුණත් අම්ම ගැන කියද්දී ඒ ගීතයට වුණත් මං ගොඩක්ම මට හිතෙන මාළනී ජරත මහත්මිය මාත් එක මේ ගීතය ලියන්න බෑ කියන තැනටම ආවා එක වෙලාවක. මොකද හේතුව මට සන්තෝෂත් නෑ මම හිතන්නේ නේද? එතුමි සන්තෝෂුනේත් නෑ, ලාල් මහත්තයා සන්තෝෂුනේත් නෑ. දෙදෙනාම එක තැනකට හරි ලස්සනට ආවා සමන්ත. එහෙම තමයි. මොකද මට ඒකේ අවශ්‍යතාවය වුණේ දැන් අපි දන්නවා සමාජයේ කතා කරනවා එක්ක හදන අම්මා හොඳයි. එහෙම නැත්නම් මේ ලෝකෙට බිහි කරන අම්මා හොඳයි. ඒතර ඇත්තටම අපි අම්මා බුදු වේවා කියලා කියනකොට මොන අම්මද බුදු වෙන්න ඕන? ඒතර සමාජයට වැඩදායි නැති සමාජයට ගැළපෙන්නේ නැති දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු අම්මට පුළුවන්ද, ඒ කියන්නේ ගොඩනගපු අම්මට පුළුවන්ද බුදු වෙන්න? එහෙම නැත්නම් ඒ තැනට යන්න. ඒ නිසා අම්මා කෙනෙක් වුණාම බෝසත් වෙන්න ඕන.
ඒතනට නිර්මාණය කරන්න තමන් ලෝකෙට බිහි කරපු දරුවා ඒ විදිහට හදන්න ඕන සමාජයට හිරිහැරයක් නොවන දරුවෙක් වෙන්නට ඕන එතකොට ඒ සමාජයෙන් එන ඒ තේම තමයි අම්මගේ ජීවිතයට බලපාන්නේ ඒ නිසා මෙන්න මේක ගොඩක් වැදගත් වුණා ඒ ගීතයට ඉතින් ඒ නිසා ගොඩක් මානජරත මහත්මයාත් එක්ක මම දුරකථනෙන් ඇත්තටම ගිහිල්ලා හමු වෙලා කතා කරලා නැහැ මේ දක්වාම නමුත් දුරකථනෙන් කතා කරමින් තමයි මේ ගීතය නිර්මාණය කරේ මේ ගීතය නිර්මාණය කරද්දී වෙනත් ගීතවලට පහරක් වෙයිද මං කිව්වා මොන ගීතයට පහරක් නොවී අපි අනිත් ගීතවලට පහරක් නොවන විදියට අපිට අවශ්‍ය දේ සමාජගත කරන්න ඕන ඒ වෙනුවෙන් අපි වැඩ කරමු කියන යෝජනාව මත තමයි ඇත්තටම මේ ගීතය නිර්මාණය වෙන්නේ महापोलव एक घटन मिनसुगन निर्माण अपूर्व गीते आगती विशारद समंत गायना कर गीते मिथन दी समंत अभी ये गीते चूट कथा कर मुद्दे मे निर्माण कम करु दिन कथा करना कम करु दिन कोट आई गीते आगती वो हेमदया के महापोलव तेक् गनुदेन कर मिनसुंगे दुख ये मिनसु कर अरगले तेक् मे मे गीते महापोलव मे मिनसु तेक्की महापोलव मे मिनसुट आदर वे निर्माण दे ඔයතරම් මම මේ මේ ගීතේ මට ලැබුණාම මේ ගීතය රචනා කරන්නේ අශෙන් මංජුල රචනා කරන්නේ මහින්ද බණ්ඩාරගෙන්ගේ සංගීතයට මේ කම්කරුවා කියන කෙනා මම හිතන්නේ මේ මුළු ලෝකෙම රඳාපවතින මේ කම්කරුවා මත කියලා තමයි මගේ විශ්වාසය තියෙන්නේ මොකද මහපොළොව සමග ගැටෙන කම්කරුවෝ ඉන්නවා ඊට පස්සේ තවත් ශේෂ්ඨවල ගැටෙන කම්කරුවෝ ඉන්නවා ඉතින් මම හිතන්නේ මේ මේ සමස්ත සමාජ පද්ධතියම मंगत अभी हेमोम आदर कल तो पीरसत्तम मे खम करो कि नमुत् मे खम करूगन अभी कथाकर अत्र कथाकर खम करूगन खम करू तम तमंगे सील वरराजकारी कल तमंगे तमंग तम मतम पेनी हेमदाम मंगत खम करू दिन हेटे मे पल लोक एकमेक दवस समर मंगत एक दवस मे हेमदाम समर अभी अभी अटट मे संपत मे मुद्दा संपत विदेश अभी लंका विन को श्रमिक वेकल मे लंका मुद्दा लेव अभी अभी अपने मे हेम के मंगत मे हेमोट अभी आदर कर मिथुनत मे तीन ने खम करू अगे कथा कर ली खम करू दिन आदर मे गीते किए मंगित मेक මේ පළවෙනිදර විතරක් නැතුව හැමදාම සමාජගත කරන්න පුළුවන් නම් හොඳ ඇත්තම හොඳ ගීතයක් කියලා. අපි යවුරු නිර්මාණ රස විඳිමුද? රසිකව. දකින්නට අප ඇහින්නට කන් වෙහෙසෙන හඬ කියන්නේ මුවද එකමෙන් හිඳ ලොවට දෙනින්නට නැගින විරිය තෙද पुरा दाहय सलुए निवेसियन वेनुविन सिहिन अरमुनु इटु नवना बावदानीमिन दुआ पुतु हट उगेन गन्नत जवय देमिन अपन दुटुलो सरी सरन्नत सीरुवेन कोतनक वूवद श्रमयो बे වපුරාලන්නේනම් මහ පොළව වැගිරෙනා දහ බිඳු
සිපගනිමින් වංක දිවි පෙවේතක විඳින උන් හිඳින තැනින් ජීවත් කරවයි සදා පල අදින සුළු බවින් මුදෙන් නින්දක් නොසොයන ඔබ මම අවදි කරමු නින්දේ පසුවන මලගිය අය එයයි රට දෙය වෙතට යන උපහාරය ජීවිත වෙනස් කරන කඳවුරේ සර දවස පුරා දාහේ සැලුවේ නිවැසියන් වෙනුවෙන් සිහින අරමුණු ඉටු නොවනා බව දනිමින් මොනතරම් අව්‍යාජ හැඟුමක් කියලා අපිට හිතෙනවා මේ ගීතේ මේ පද පෙළ දෙක රකින්නකොට විශේෂයෙන්ම ඇරෙන්නට ඇස් කියන ගීතය ඔබේ නිර්මාණයක් වශයෙන් මේ ගීතේ නිර්මාණය වෙනකොටත් දැන් අර කිව්වා වගේ ලාල් මහත්මයාත් එක්කලා කතා බහ කරලා එහෙමද මේ ගීතේ නිර්මාණය වුණේ එහෙමත් නැත්නම් සමන්ත පෙරේරා මහත්මයා සමග කතා කළාද කොහොමද මේ නිර්මාණය බිහි වුණේ කියලාත් අපි පොඩ්ඩක් කියමු ඔව් දැන් මේ නිර්මාණය කරන ලාල් මහත්මයා ඇත්තටම අර වැඩ කරන බොහොම අව්‍යාජව අපි මේ කම්කරු දිනේ අර ලෝක ඉතිහාසයේම අපි දන්නවනේ අර සමන්ත පෙරේරා මේ පළවෙනිදා අපි ඒ රූපරාම දකින්නට අර මිනිස් සංහාරයෙන් වෙච්ච හැටි ඒ මිනිසුන් අරගල කරපු හැටි කැපකිරීමකට අපි ඒ මනුස්සයා ගැන මේ කතා කරන්නේ එතකොට ඒ වැඩ කරන මේ ඒ අව්‍යාජ මනුස්සයා ගැන කතා කරමු කියන තැන ලාල් මහත්තයත් හිටියා ඒක සමස්ත හරියට මේක සමන්ත විග්‍රහ කරා ඇත්තටම මොකද මේ හැම මේ මනුස්සයා අපි අගය කරන්න ඕන කියන කාරණාව ඉතින් ඒ අනුව තමයි මම මේක ඇත්තටම නිර්මාණය කරේ එතකොට මේ මේ අතරතුරේ ඇත්තටම මහින්ද බණ්ඩාර සොයිර මතක් කරන්න ඕන මොකද ඔහු ඇත්තටම විශිෂ්ට සංගීත තනුවක් මේක නිර්මාණය කරේ ඇත්තටම ඉතින් මම හිතනවා මේ සමන්තගේ හඬින් දැන් ඇත්තට මේ ගීතේට සමන්ත තමයි දැනෙන්නේ සමන්ත තමයි මේ ගීතේට අයිතිකරුවා ඒක ඒ දැනෙන්නේ මට හිතෙන්නේ එහෙම තමයි වී යුත්තේ හැම නිර්මාණයකදීම ඉතින් ඒ ඔහුගේ හඬ මට මේක ලියනකොටම ඔහු කියන විදිහත් මට මැවුණා යම් ප්‍රමාණයකට තනුවත් ඔළුවේ තිබුණා එතකොට මැවුණා ඉතින් මම හිතුවා ඉතින් මේ ගීතය සමන්තට ආරාධනා කරන්න ඕන ඒ ප්‍රබල හඬට කියලා. දැන් මේ නිර්මාණ හැම දෙයකටම වගේ ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැති ඔබ මේ නිර්මාණකරුවන් තෝරගනිද්දි කිමන්හරණ තොටුපලක් වී සේනානායක වේරලියද්ද ටීඑම් ජයරත්න විශාරද නෙළුව අධිකාරී විශාරද ජානක වික්‍රමසිංහ අපි අමරසිරි පීරිස් සූරින්ගේ ගීතයක් රසවින්දා විශාරද නීලා වික්‍රමසිංහ විශාරද දීපිකා ප්‍රියදර්ශනි පීරිස් ලක්ෂ්මන් විජේසේකර ඒ වගේම එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනි පීරිස් මේ දෙපළ එතකොට අපි උදේෂ් මනෝජ් සාහිරුණ හංසිනිගේ ගීතයක් රසවින්දා විශාරද හර්ෂණ දිසානායක ශාලිතාබේ වික්‍රම රූකාන්ත ගුණතිලක විශාරද ජගත් වික්‍රමසිංහ ආචාර්ය වික්ටර් රත්නායක ඒ වගේම විශාරද සමන්ත පෙර මේ වගේ අපේ ඉන්න ප්‍රබල පිරිසක් එකතු කරගෙන තමයි මේ නිර්මාණය සිද්ධ වෙලා තියෙන්නේ ලක්මාලි හොඳයි සබාදහම කියලා කියන්නේ අපි මේ කතා කරන මාතෘකාවේදී අපිට අමතක කරන්න බැරි දෙයක් අපි සබාදහම ගැන ලියවුණු අපූර්ව ගීතයක් රසවිඳින්නට සූදානම් වෙන්නේ වනවදුල කියලා තමයි මේ ගීතය නම් කරලා තිබෙන්නේ ගායනයෙන් එකතු වෙනවා හිරුනි හංසනි ද සිල්වා පද රචනයේ බඳුළු නානායකකාරවස මේ වගේම සංගීතයේ නවරත්න ගමගේ ඉතා දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මය සේම අප වටා ඇති සබා සොඳුර දිය දමද අති දුර්ලභ වූ දායාදයකි අපි කතා කරන්නේ ඒ දායාදය ගැනයි රසවිඳමු ගීතය ඉරහඳ දිය තොල තුටුවා
කරුණාවෙන් හිත පිරුණා මෙතරම් ඉමිහිරි සුන්දර සිරිමත් ලොව වනසන්නේ කාලය රැක දුන්නා එනමුතු අත අප හට නොමැති එකම දෙය කාලය නොවේ දැයි මාගෙන් මා ඇසුවා දිය තහම නසන්නට මිනිසා හට ඒ කාලය නම් ඔබ යම යුත්දේ ගහකොළ සයුරුත ගඟතිය මිතුරන් දෙතටයි ඔබ විෂහිවිත්දේ ඔබ දැතින් ඔබ කෙල සිර කළ බව පමණයි ඔබ දැන ඔබ තැතින් ඔබ ගෙල සිර කළ බව පමණයි ඔබ දැනගත යුත්තේ ඔව් ලොව වනසන්නේ ඇයිදෝ සිතුණා ආයචනයේ ගීතය ගැවුණා ඒ ආයාචනාව බොහොම අපූර්වට ගායනා කළා හිරුනි හංසිනීද සිල්වා දියණිය. දැන් මේ ගීතය ගැනත් අපි යමක් කතා කළොත් මේ ගීතය මං හිතන්නේ බොහොම අපූර්වට දිවිලා තිබෙනවා මේ ස්වභාව සෞන්දර්යය ගැන. පද රචනය සිදු වෙලා තිබෙන්නේ බඳුර නානායක්කාර වසම් මතින් සංගීතය නවරත්න ගමගේ ෂූරින්ගේ. ඉතින් මේ ගීතය නිර්මාණය වුණේ කොහොමද? ඔව් ඇත්තටම බඳුර නානායක්කාර වසම් කියන්නේ මට හුඟක් සමීප කෙනෙක්. මගේ පළවෙනි නිර්මාණයේ ගීත රචනාව ඔහුගේ. ඉතින් ඇත්තරම මේ ලාල් මහත්තයා අවශ්‍ය කරලා තිබ්බා මේ මිනිසාගේ පැත්තෙන් සබඳතාවම දකින්න විදිය කතා කරන්න. ඊට පස්සේ තමයි මම ඇත්තරම මේ බඳුලයව යෝජනා කරලා බඳුලයාත් ලාල් මහත්තයා සම්බන්ධ කරලා කතා කරලා මේ දේ කළේ. ඒ වගේ මේක තව ගීතයක් තියෙනවා මේ සබඳතාවම මිනිසා වාමන්ත්‍රණය කරන ගීතයක්. මම මේ දේවල් බොහොම හදවතින්ම දෙනකොට ඇයි ඔබ මට පිටුපාන්නේ කියන කාරණාව ඒක ජගත් විකෘති කියන්නේ දැන් සබඳතාවම අපිට ආමන්ත්‍රණය කරනවනේ නේ අතන හොඳයි මම හිතන්නේ ලාල්මත්තය ගැන කිව්වොත් හොඳයි මොකද මේ ගීතය ඇතුලේ තියෙන දේත් එක්ක අපි අපේ ගෙල සිඳ ගන්න තත්යකට පත් වෙන්නේ මේ අපේ වටා පිටා තියෙන ව්‍යසනයන් වලටත් මේව බලපානවනේ ඔය ඉතින් අපිට අමතක වෙලා තියෙනවා අපිත් සබඳතාවමේ කොටසක් කියන එක මොකද අපි මේ සබඳතාවම තුල රැකෙනවා රැඳෙනවා ආරක්ෂා වෙනවා කියන එක අපිට අමතකයි ඒ නිසා අද අපේ ජීවත් වෙන ජීව වායුව ඔක්සිජන් අවශ්‍යයි නමුත් මේ ඔක්සිජන් ලැබෙන්නේ කොහෙන්ද කියලා අපිට තේරෙන්නේ නැහැ එතකොට අපි අහනවා අපිට ජීවත් වෙන්න ජීවිතර අවශ්‍ය ප්‍රධානම දේවල් මොනවද කියලා. එතෙන්දි කොතනකවත් මම දැකලා නැහැ කියවෙනවා අපිට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රධානම දේ ඔක්සිජන් කියලා. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් ඔය ගැන තමයි කතා කරන්නේ. හැබැයි අපිට ජීවත් වෙන්න පළවෙනිම දේ තමයි ඔක්සිජන්. ඒතර ඒක ලැබෙන්නේ කොහෙන්ද? සබඳතාවෙන්. එතකොට මේ ගස් ටික විනාශ වෙලා ගියාම මේ පරිසරය විනාශ වෙලා ගියාම අපිට පළවෙනි ආහාරය නැතුව යනවා. එතකොට අපි පවතින්නේ කොහොමද? එහෙමනම් අපි මේව රැක ගන්න ඕනේ. මොකද අපි දන්නවා ඕනම දෙයක නිෂ්පාදනය වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා පරිභෝජනය වැඩි වුණොත් දවසක අපිට ඔක්සිජන් ටැංකියක්
සාක්විදාගෙන හරි එහෙම නැත්නම් කොහරි එල්ලගෙන යන කාලයක් ඒවි. ඉතින් ඒ නිසා පරිහානියට ලක් වෙන සමාජය තුළ අපිට පුළුවන් නම් එක පැලයක් සිටවන්න. අපි උපන්දිනයට කේක් ගෙඩියක් කපනට වඩා එක පැලයක් සිටවන්න පුළුවන් නම් කොහරි වනාන්තරයකට හරි ගිහිල්ලා මම හිතනවා ඒක ගොඩක් වටිනවා කියලා. මොකද සමාජයට දිය යුතු දේ අපි ජීවත් වෙන ඉඳි දෙන්න ඕන. මොකද සමාජය හැම වෙලාවෙම බලන්නේ යම් කිසි පුද්ගලයෙක් හොඳ 99ක් කරලා එක දෙයක් වැරදුනොත් මුළු සමාජයම කතා කරන්න වැරදිච්ච ඒ එක දේ ගැන පමණයි. ඔව් ඇත්තටම අපි සමාජයේ දිහා හරි ඇහැකින් බලන්නට පුරුදු වෙන්නට ඕනි කියන කාරණාව සහ අපි ආදරය කළ යුතු දේවල් වලට ආදරය කළ යුතුයි කියන දේ තමයි ගිමන් හරණ තොටුපළක් වියමේ සුසර වූ ගී රසෝගේ තුලම ගැයෙන්නේ කියවෙන්නේ කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි මෙහි සංකල්පය සහ නිෂ්පාදනයේ ලාල් ජයසිංහ, ඒ වගේම කලා ශිල්පීන්ගේ ඡායාරූප දයන් විතරණ ශිල්පීන්ගෙන්, ඒ වගේම නාද ශික්ෂණයේ සඳරූ ගමගේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ අධ්‍යක්ෂණයේ අශේන් මංජුල කියන කාරණාවත් මතක් කරමින් අපි සූදානම් මෙහෙමනම් ගිමන් හරණ තොටිපලක් වියට සමු දෙන්නට. ඔව් ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපි සමන්ත පෙර අපේ සහෘදයාට බොහොම ස්තුතියි අපිත් එක්ක අද දවසේ මේ කතා බහට එකතු වුණාට අශේන් මංජුල. ඒ වගේම අපේ ලාල් ජයසිංහ මහත්මයා බොහොම හොඳ නිර්මාණයක් එක්ක මේ කටයුත්තට දායක වීම සම්බන්ධව බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වීම පිළිබඳව. එහෙමනම් අපි ගීතයක් රසවිඳින්න සූදානම් සමුගන්නට ඉරිදා ආයිබෝවන් තුලින්. ආයිබෝවන්. මම බලා
बाला